දැත්තේ අයිබෝන් හැමෝටම අපි පාඩම් පටන් ගන්න ඉස්සෙල්ලා දැකපු වීඩියෝ එක තාම වලට තේරෙන්නේ නැහැ ගොඩක්. හැබැයි ඔක මේ 11 වෙනි පාඩම පදාර්ථ හා කිරණ කියන පාඩමට අදාළ වීඩියෝ එකක් තමයි බැලුවේ අපි. කොහොමද න්ියුක්ලියර් බෝම්බ එක එහෙම නැත්නම් නැෂ්ටික බෝම්බ එක ක්‍රියා කරන්නේ කියන එක. හරි, ඒක වැඩිදුර අපි 11 වෙනි පාඩමේ සාකච්ඡා කරමු. මේ කියන නැෂ්ටික ප්‍රතික්‍රියාව කොහොමද මේ න්‍යුක්ලියර් බෝම්බයක නැත්නම් නැෂ්ටික බෝම්බයක ක්‍රියාත්මක වෙන්නේ කියන එක. හරි, ඒක තමතර අපි දැන් නැෂ්ටික ප්‍රතික්‍රියාවල පුතේ නැෂ්ටික බෝම්බය කියන්නේ අපිට හානි කර පැත්ත. නැෂ්ටික ප්‍රතික්‍රියාවල හොඳ පැත්තක් තියෙනවා. ඔයාලා දැන් නැෂ්ටික බලාගාරක කුඩා ශක්ති ප්‍රභයක් පාවිච්චි කරලා විශාල ශක්තියක් ජනනය කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි නෙස්ටික බලාගාරයක් කියන්නේ. ලෝකේ ජනප්‍රිය වේගෙන එන එක ශක්ති ප්‍රභයක් තමයි නෙස්ටික බලාගාර කියන කොටස. ඒක තමයි ඉතා කුඩා අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් සෑහෙන කාලයක් තුළ නිර්මාණය කරගන්න පුළුවන්. ඒක සාමාන්‍ය හැම රටකටම බෑ. තාක්ෂණයේ දියුණුව සහ ලොකු වපසරියක් එහෙම නැත්නම් ලොකු ඉඩක් තියෙන රටක් වෙන්න ඕනේ අදාළ නැස්ටික බලාගාරයක් නිර්මාණය කරන්න. ඒකේ හේතු කාරණා අපි කතා කරන පුතේ 11 වෙනි පාඩමේදී පදාර්ථ විද්‍යාවේදී අයි අපිට අවශ්‍ය වෙන්නේ ලොකු ඉඩකඩක් සහ මේ නැස්ටික බලාගාරවල මොනවද වෙන ක්‍රියාකාරීත්වය. සමහර වෙලාවට නැස්ටික බලාගාරයක් වුණත් නැස්ටික බෝම්බයක් වඩ පත් වෙන්න පුළුවන්. ඒකේ අවධානමක් තියෙනවා නැත්ති කියන්නේ බෑ. නැස්ටික බලාගාරයක් වුණත් ඒක ඉතින් අපේ පාලනයෙන් ගිලිහුණොත් නැස්ටික බෝම්බයක් වඩ පත් වෙන්නත් පුළුවන්. ඒවා අපි ඉදිරි පාඩම සාකච්ඡා කරමු. ද අපි දවසේ සාකච්ඡා කරන උත්සාහ කරන පුතේ දෝ කාර්ය ශක්ති සමතාවයේ ටියුට් එකේ තව ගැට කීපයක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි එතන පස්සේ අපි ඉස්සරහට යනවා නිව්ටන් නියම කියන ටියුට් එකේ ඉතුරු වෙලා තියෙන ගැටලු සාකච්ඡා කරන්න. අපි බලමු මේකේ සමහර තැන්වල ළමයි ටිකක් අසීරු තැන් තිබුණා කියලා කිව්වා. අපි බලමු ඒ ගැටලු කීපයක් සාකච්ඡා කරන්න. ඉදිරි කාර්යශක්තිය සමතාවය ටියුට් එක අපි ඉස්සෙල්ලා ගමුනේ කාර්යශක්තිය සමතාවයේ තියෙන ගැටලු කීපයක් සාකච්ඡා කරලා ඉවර වෙලා අපි යමු ඊළඟ දෙවෙනි ටියුට් එක. මම ඔයාලට පුත්වට දැම්මා මේ නිව්ටන් නියම ගම්‍යතාවය සහ නිව්ටන් නියම කියන කොටසේ තියෙන ගැටලු ටිකක් සාකච්ඡා කරමු. මේක දැන් ගොඩක් වැදගත්. මේ සාකච්ඡා කරන එක අපේ යම්කිසි ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කරා සාමාන්‍ය සටහන් කරගෙන නැහැ නම් මම මොනවා හරි නැවත සාකච්ඡා කරපු ගැටලු සාකච්ඡා කරන්න ආවොත් ඔයාලා කියන්නේ ගැටලු සාකච්ඡා කරා කියලා. හරි, අපිට අපි ඒ ගැටලු අපි මගේ අරගෙන ඊළඟ ගැටලු වලට යන්න පුළුවන්. එතකොට අපි දැන් සාකච්ඡා කරන අතරමුදේ ඔයාලගේ අතේ දැන් තියෙන ඕන කාර්ය ශක්ති සමතාවය කියන ටියුට් එක මම පිටු අංකය කියනවා සහ ප්‍රශ්න අංකය කියන එක තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ. හරි, එහෙනම් අපි බලමු මේකේ පිටු අංක. අපි යමු පුතේ 13ට. පිටු අංක 13, පිටු අංක 13. හරි, පිටු අංක 13 අපි සාකච්ඡා කරන්න බලමු. අපි ප්‍රශ්න අංක 20 සහ 21 තමයි ඉස්සර සාකච්ඡා කරන්නත් පිටු අංක 13 ප්‍රශ්න අංක 20 සහ 21. හරි, එහෙනම් ඒකේ ප්‍රශ්න අංක 20 ඉස්සලා අපි උත්සාහ කරමුද? ප්‍රශ්න අංක 20 උත්සාහ කරපු අය ඉන්නවද? අත උස්සන බලන්න. සමහර විට ඒක නවෙන්නත් පුළුවන්. අපි දැනට ඒක එච් කියලා ගමු. දිමෙන්තර උසක් දන්න දෙන්න එමු අපිට උත්තර වෙන්නේ. නමුත් අපි එච් උසක කියලා කිව්වම අපි මේ මිටියේ ඉඳලා තියෙන එච් උසක කියලා ගත්තොත් එච් උසක සිදෙන 16 අතහරණු ලැබේ. හරි, එතකොට ඊට පස්සේ කියනවා අතාරල තියෙන්නේ ස්කන්ධය එමු වල ලී කුට්ටියක්. මම ඒක කුණ්‍යක් කියලා දාගත්තා. ලේස් වෙන කුණ්‍යක් මතර අතාරිනවා. අතාරියට පස්සේ මෙයා නිදහසේ අතාරින්න පුතේ ආරම්භ ප්‍රවේගයේ බිඳුවයි. එතකොට එතන ඉඳලා මෙතෙන්ට වැටෙනකොට යාට ඒ තිබුණු ඒකෝ ශක්තිය චාරක ශක්ති බවට පෙරලිලා මෙතෙදි යම්කිසි ප්‍රවේගයක් තියෙනවා. අපිට ඒ ප්‍රවේගය හොයන්න පුළුවන් ගැටලුවක් නෑ. මොකද ආරම්භක ප්‍රවේගය දන්නවා, සිදු කළ දෙන විස්ථාපනය දන්නවා, ගුරුත්වාකර්ෂණයට චලිත වෙන්නේ කියලා අපි දන්නවා. එහෙනම් අපිට මෙතෙන්දී පතිත වෙන ප්‍රවේගය හොයන්න පුළුවන්.
ඊට පස්සේ අපි මෙතන ඉදරනම් දාන වෙන්නේ අපි අර කාර්ය ශක්ති සමතාවය අපි ගෙන ගත්ත සංකල්ප ටිකත් අපිට දාන්න වෙන්නේ. මෙතෙන්දී මේ මිටියට තිබුණ යම් කිසි චාලක ශක්තිය ඒ ශක්තියෙන් පස්සේ මේ දෙන්න සංයුක්ත වෙලා ගමන් කරන පල්ලෙහාට. ඒතකොට පහළට ගමන් කරනකොට මේ පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය පහළට යනවා. හරි මෙතන මේ සාමාන්‍ය අපි එක තනක් ගුරුත්ව කේන්ද්‍රය පිහිටීමේ සංයුක්තිය කොහෙන් තරම් ලකුණු කරගෙන අපි බලමු මේ සංයුක්ත උඩාට පස්සේ මම නිකන් හිතන්න කොයිද ඇත්තටම ඇක්චුවලි දැනගන්න ඕනේ නැහැ කොහෙද තියෙන්නේ කියලා අපිටම සංයුක්ත උනාට පස්සේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙන්නේ කියලා එතන සංයුක්තයේ ස්කන්ධය වෙන්නේ m ධනෙ හරි එතකොට මේ මෙන්න මේ තුඩ d දුරක් පල්ලෙහාට යනකොට මෙතන d දුරක් පල්ලෙහාට යනකොට ගුරුත්ව කේන්ද්‍රයත් ඔයාලට පේනවා අනිවාර්යයෙන්ම මෙතන d දුරක් පල්ලෙහාට යනවා ඒක ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙතනම නේද එතන ගුරුත්ව කේන්ද්‍රයත් පල්ලෙහාට යනවා d දුරක් ඒක තමයි ළමයි අතාරින්නේ ඔය ගාන හදනකොට ඒක ළමයි ගොඩක් කරලා හිතන්නේ නැහැ ඒ කියන්නේ මේ පද්ධතියේ චාලක ශක්තිය විතරක් නෙමෙයි විභව ශක්තිය යම් කිසි විදිහකට වෙනස් වීමකට ලක් වෙනවා නේද මේක කුණ්‍ය ඇතුළට යනකොට මේක විශාල පද්ධතියක් වෙන විශාල පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටීමක් වෙන තැනකට යනවා එතකොට අනිවාර්යයෙන්ම ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම වෙන තැනකට යනවා කියන එක ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න වෙන දෙයක් තමයි විභව ශක්තිය වෙනසක් සිදු වෙන්න ඕනේ හරි විභව ශක්තිය මේ මට්ට විභව ශක්තිය බිඳුව කියලා ගත්තොත් මෙතෙන් යනකොට පල්ලෙහාට යනකොට විභව ශක්තිය mgd ස්කන්ධය m ධන m ජීවරයක් d ප්‍රමාණයක් අඩු වෙන පල්ලෙහාට විභව ශක්තියට අඩු වෙන උඩ නෙමෙන්නේ පහළට යන හරි එතකොට චාලක ශක්තිය අඩු වෙනවා විභව ශක්තිය පල්ලෙහාට යනවා ඉතින් ওই දෙක එකතු කරාට පස්සේ තමයි මේ බාහිර ප්‍රතිරෝධී බලයට කරපු එරෙහිව කළ කාර්යය සමාන කරන්නේ හරි ඒ ඔටික ඔලුවේ තියාගෙන ආදමු නැත්නම් හදාගන්න බෑ වලට ඇත්තටම ඉතින් ඉස්සෙල්ලා අපි පළවෙනි පියවර විදිහට අපි හොයන්න ඕනේ පුතේ මෙන්න මේ මතට නැත්නම් මේ කුණ්‍ය මතට එහෙම නැත්නම් ලී කුට්ටිය මතට මෙන්න මේ මිටිය වැටෙන වේගය හොයන්න ඕනේ ඉස්සෙල්ලා ලී කුට්ටිය මතට මිටිය වැටෙන වේගය හොයන්න ඕන මොකද කරන්නේ මෙන්න මේ මිටියේ චලිතයට ලී කුට්ටිය මතට වැටෙනකන් චලිත සමීකරණයක් දානවා කවුද දාන්න පුතේ p වර්ග සමානයි u වර්ගය දාන 2යි එසේනම් ඔයාලට මිටියට විතරක් දාන්න පුතේ මිටියට පහලට v වර්ග සමානයි u වර්ගය දාන 2යි as දාන්න හරි මිටියට පහලට v වර්ග සමානයි u වර්ගය දාන 2යි as දාන්න එතකොට අවසාන ප්‍රවේගය තමයි අහන්නේ v වර්ග ආරම්භක ප්‍රවේගය බිඳුවයි නිශ්චලතාවයෙන් පටන් ගන්න එතන නිශ්චලයි මෙතන තමයි v වේගයක් තියෙන්නේ දාන 2යි g වාරයක් h එතකොට ඔයාලට v වර්ග කියන එක එනවා 2යි g h අපිට ඇත්තටම v ඕන වෙන එකක් නෑ මොකද අපිට චාලක ශක්තිය නේ හොයන්න දැන් ඒක අපිට v වර්ගයේ තිබුණම ප්‍රමාණවත් මම හිතන්නේ v හොයන්න ඕන වෙන එකක් නෑ ඒක අපි දැන් v වර්ග සඳහා ප්‍රකාශනයක් අරගෙන ඒක අපිට නෑ එතනින් නවතිනවා ඊළඟට මම කියවනේ තමන්ට කැමති තැනක් විභව ශක්ති ශූන්‍ය පිහිටීමක් විදිහට සලකන්න පුළුවන් ඔයාලට නිකන් මෙතන ගන්න පල්ලෙහාට යනකොට චුට්ටක් අඩිය නේ ඒක පැටලෙනවා වගේ හිතනවනම් මෙතන මට්ටම ගන්න ඊගෝ ශක්ති ශූන්‍ය මට්ටම. ඔයාලා එහෙම හිතනවා. හරි මේ පල් අවසාන මේ කියන අවතර තියෙන්නේ වෘත්ත කේන්ද්‍ර නැවතර තියෙන මට්ටම. එතන ගන්න ඊගෝ ශක්ති ශූන්‍ය මට්ටම. ඒක ගැටලුවක් නැහැ. හරි. ඔයාලා එතන ගන්න පුළුවන්. එතකොට ඔයාලා ආරම්භක ඊගෝ ශක්තිය දාන කියලා ගන්න පුළුවන් මෙතන. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එතකොට මෙතෙන්ට අවසාන ඊගෝ ශක්ති ශූන්‍ය වෙනකොට ගත්තක ප්‍රශ්නයක් නැහැ. තමන්ට ඒක පැටලෙන්නේ නැති වෙන්න තමන්ට කැමති ප්‍රමාණක එක ඒක ඇත්තම මේකයි ආරම්භක අවස්ථාවේ ඉබ ශක්ති ශූන්‍යයි එහෙමද අවසාන අවස්ථාවේ ඉබ ශක්ති ශූන්‍ය මට්ටම තියෙන්නේ කියලා එහෙම එකක් නැහැ. තමන්ට කැමති ස්ථානයක් අරගෙන ඒක ලකුණු කරන්න රූප සතහර. මම ගන්න මෙතන කියලා. මෙතන ඉබ ශක්ති ශූන්‍ය මට්ටම කියලා ගත්තොත් එතන උඩ තියෙන ඉබ ශක්තිය ධනයි. එතන යටින් තියෙන ඉබ ශක්තිය ඍණයි කියලා අරගෙන ගැටලුව හදාගෙන යන්න පුළුවන්. ඒක එච්චර ලොකු ගැටලුවක් කියන ගන්නේ නැහැ මගේ දැනුම වලට නේ. හරි. දැන් මෙතන ගත්තොත් අර හරි ලේසි නේ. මෙතන ඉඳලා උඩට ඉබ ශක්තිය ධනයි. එතන පල්ලෙහාට යන්නේ නැහැ නේ ගුරුත්ව කේන්ද්‍රේ මේ යන පුළුවන් උඩට. එතකොට අපි අහන්නේ මොකද්ද? පොළවෙන් ඉඳින ප්‍රතිරෝධී බලය. ඒකට මෙයා පල්ලෙහාට යනකොට මේ මේ චලිතයට එරෙහිව පොළවෙන් යම් කිසි ප්‍රතිරෝධ බලයක්. අන්නේ ප්‍රතිරෝධී බලය තමයි අපි අහන්නේ. හරි. ඒ බලය සදා ප්‍රකාශනයක් තමයි අපි අහන්නේ. එතකොට අපි දැන් මෙතෙන්දි දාන්නේ ශක්ති ශාස්ත්‍ර නියමය අපේ අර ප්‍රතිරෝධී බලයක් තියෙන වෙලාව. ඔයාලට මතක ඇති ආරම්භක
චාරක ශක්තිය තමයි ඉබෝ ශක්තිය ඒක හොයපු විදිහ මට ගන්නේ නේද මේ වගේ වෙලාවට දාන්න මොකද පුතේ අර දෙවෙනි අවස්ථාව නේද මොකද ආරම්භක චාරක ශක්තිය ධන ඉබෝ ශක්තිය සමාන කරනවා අවසාන චාලක ශක්තිය ධන ඉබෝ ශක්තිය ධන බාහිර ප්‍රතිරෝධී බලයට එරෙහිව සාර ඔන්න අපේ සමීකරණ ඒක මොකද තරවට මතකයි නේද ඔම තමයි අපි සමීකරණය කරන කරන්නේ ඉතින් මේ සමීකරණය තමයි අපි දැන් පාවිච්චි කරන්න හදන්නේ හරි එතකොට මේකෙන් තමයි අපි ගැටලුව හදාගන්න මොකද අපිට ඕනි මෙන්න මේ F කියන බලය හොයාගන්න නේද F කියන බලය හොයාගන්න ඕනේ එතකොට ආරම්භක චාලක ශක්තිය කියන්නේ මේ පද්ධතිය මෙයා විතරයි ආරම්භක චාලනය වෙන්නේ එතකොට එයාගේ තමයි චාලක ශක්තිය තිබුණේ පස්සේනේ අර චලනය ගත්තේ හරි ආරම්භක චාලක ශක්තිය තුළ අපිට ගන්න පුළුවන් භාගයයි අපේ මිටි ස්කන්ධේ m වාරයක් v වර්ග ධන ඉබෝ ශක්තිය ගත්තොත් සම්පූර්ණ දෙන්නට ඉබෝ ශක්තියක් තියෙන මෙතන වෘත්තකේන්ද්‍රය ගත්තොත් m ධන m m ධන m වාරයක් g වාරයක් d m g d මුල් ස්කන්ධේ ධන ඉන්නේ අතට තියෙන ඕක සමාන කරන අවසාන චාලක ශක්තියක් නෑ අවසාන ඉබෝ ශක්තියකුත් නෑ මොකද ඉබෝ ශක්තිය ශූන්‍ය වට්ටම කියලා ගත්තා බලය වාරයක් sorry එකතු කිරීම බලය වාරයක් ස්ථාපනය d මේක තමයි දැන් අපි සුළු කරන්න තියෙන්නේ ලොකුවටයි ගන්න දෙයක් නෑ මම හිතන්නේ සුළු කරගෙන යනකොට ඔයාලට තේරෙක කර ලොකු සංකල්පයක් නෑ මේකේ මා විශාල ගැටලුවක් නෙමෙයි කියන එක භාගයයි a වාරයක් v වර්ගයට ආදේශ කරන මෙන්න මේ කියන සම්බන්ධතාවය සරි දැන් මෙතන අපි චූටි වැඩලක් වැඩක් කරා දැන් මේ ගැටුම කියන අවස්ථාවට ආවට පස්සේ පුතේ හරි ගැටුම කියන අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ අපි දැන් අපෙන් අහන්නේ මොකද්ද පුතේ පොළොවේ ඉදර ප්‍රතිරෝධය හරි මෙතන m කියන ගත්තු එක පොඩ්ඩක් හිතන්න m කියන ගත්තු එක හරිද කියන එක ඊට පස්සේ මොකද මෙයා වැටුණා වැටුණා පස්සේ මේ දෙන්න සංයුක්ත අවස්ථාවක් වෙනවනේ සංයුක්ත අවස්ථාවකට ආවට පස්සේ මෙතන මේ පද්ධතියේ මේ මේවි එක කියන්නේ මොකද්ද මේ ගත්තේ මම මේ ගත්තේ මිටිය මේක මතට වැටෙන මේකේ මොහොතකට කල ඒ වැටුනට පස්සේ මේකේ මේකම ගන්න පුළුවන් වේද බෑ නේ ඇයි වැටුනට පස්සේ මේක සංයුක්තයක් වෙනවනේ සංයුක්තයක් වුණාම සංයුක්තයේදී අපිට කරන්න වෙන්නේ මොකද්ද අපි ආයේ මේකට තව චූටි වැඩක් කරන්න ඕනේ නේද මෙතන මේ එම් කියන එක ගන්න එක සාධාරණ නෑ මේක චලිතය පටන් ගන්න මේ වැටුනට මේ වේගයකින් මේ පද්ධතිය චලිතය පටන් ගන්න ඊට වඩා වෙනස් වේගයකින් ඒක වාඩි දා ගන්න පුළුවන් වේද ඔයකට හේතුව ඇයි මේ දෙන්න සංයුක්ත වෙනවනේ සංයුක්ත වුණාට පස්සේ මේ පද්ධතිය ගම්මිතා ශාස්ත්‍රීය නියමයට අනුව තමයි හැසිරෙන්නේ හරි මම කව ගැටුමේදී ප්‍රතිරෝධී බල තිබුණට කමන්නේ මේ ගැටුම වෙන මොහොතේදී අපිට ගම්මිතා ශාස්ත්‍රීය දාන පුළුවන්කම තියෙන ඕනේ නිසා අපි මෙතන වේගය වෙනම හිතමු හරි දැන් අපි සලකන්න ඕනේ නිසා අපි ඔක ගන්න යර නැත්නම් අපිට මේක මේ අර ආරම්භක චාලක ශක්තිය මෙයාගේ විතර ගන්න බැහැ සංයුක්තයේ ආරම්භ චාලක ශක්තිය එන්නේ ගන්න එතකොට සංයුක්තයේ ගත්තොත් භාගයක් m දන m වෙන්න ඕන වාරයක් එතෙන් එනවන v' වර්ග කියන එක v' අපි හොයා ගන්න ඕන අපි ඒක එව්වේ නේ අපි දැන් හොයමු ඉස්සෙල්ලා අපි එක කලින් හොයලා ගන්න ලේසි හරි දැන් කොහොමද යෙද්දි මේ සමීකරණ අපි සුළු කර ගන්න පුළුවන් එක සුළු කර ගමු fd අපෙන් f තමයි අහන්නේ භාගයක් m දන m වාරයක් v' වර්ග දන m දන m වාරයක් gd ඔතන ඥාන සුළු කරන්න බෑ ඔ හරි මොකද v' වර්ග එතකොට මොකද අපි මේ v' එක තාම හොයලා නැහැ v' එක අපි එවුවනේ v' හොයන්න මොකද වෙන්නේ අපි මෙන්න මේ ගැටුමට ගම්මිතා ශාස්ත්‍රීය නියම දාන හරි ඒක මම මේ හරිය හදන්න මේක මේ ඇටි වෙයි මේ ප්‍රමාණය අපිට සුළු කරගෙන යන්න එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු ගැටුමට අපි දාමු ගැටුමට පහට දාමු රේඛීය ගම්මිතා ශාස්ත්‍රීය නියම ආරම්භයේ තියෙන පුතේ m වාරයක් v ඔක තමයි යාගේ ආරම්භක ගම්මිතාව mv අවසාන ගම්මිතාවෙ වෙන්නේ මොකද්ද m දන m සර ආරම්භක වෙන ගම්මිතාවයක් නැහැ අර යට ගම්මිතාවේ බිඳුවයි පද්දේ පද්දේ සංයුක්ත වෙනවනේ m දන m වෙන ස්කන්ධ දෙක හරිද ඒක තේරුම් නැත්නම් අහන්න ස්කන්ධ එකතු වෙනවා වාරයක් v' අනේ v' අපිට නෝ පුතේ mv බෙදීම m දන m කියන
කොට v dash හරි එතකොට v dash ක වර්ගය වෙනකොට මේ අපිට ලියන්න පුළුවන් v dash වර්ග ඒ මනිසා v dash වර්ග කියන එක ලියන්න පුළුවන් මෙන්න මේක m වර්ග v වර්ග බෙදීම m ධනයෙන් ගේ වර්ග කියලා හරි ඒක අතේට ගෙනියන මොකද මට v dash වර්ගය ඕන නිසා මම ඒක සුළු කරගත්ත v dash වර්ග විදියට එතන මට ලේසි හරි එතකොට මම මෙතෙන්ට යනකොට භාගයයි දැන් ආදේශ කරන m ධන m වාරයක් v dash වර්ග මම මේකෙන් ආදේශ කරනවා මොකද v dash වර්ග කියන්නේ m වර්ග v වර්ග මෙතෙන් බෙදීම m ධන m ගේ වර්ග ධන m ධන m වාරයක් gd සමානයි fd දැන් ඔයාලට සුළු කරන පාද පේනවා සුළු වෙන පාද තියෙන මේකේ සුළු කරන්න පුළුවන් අර මම මේ පේලි කප මේ මම කියන සාමාන්‍ය මම කියලා තියෙනවා ගැටලුව සුළු කරන දන්න පේලි වල කපන්න එපා ඊළඟ පේලියට යනකොට අදහස අරගෙන අදාල් දැන් මෙතන මම සුළු කරනවා ඔයාලට පේන්න ඕන නිසා මෙතන m ධන m ගේ වර්ගයෙන් මේක කපලා දානවා හරි එතකොට අපිට සුළු කරන පහසුයි එතන එතකොට දැන් අපිට එන උත්තර මෙන්න මේව m වර්ග හරි m වර්ග v වර්ග බෙදීම දෙක වාරයක් m ධන m සමානයි m ධන m gd sorry ධන ධන අපර දියෙන්න gd සමානයි fd හරි දැන් මට v වර්ග ආයාව v වර්ග මම හොයලා තියෙන එක මම කලින් කිව්වා හරි එතකොට v වර්ග සමාන මෙතෙන්ට ආදේශ කරමු අපි මේක පොඩක් පාඩ වෙනස් කරමු පේන නේද එතකොට m වර්ග v වර්ගයට මම ආදේශ කරන 2 gh කියලා 2 gh ඒක ගැටුවක් නෑ බෙදීම දෙවාරයක් m ධන m ධන m ධන m gd සමාන fd දැන් අපිට පේනවා අපිට උත්තරේට කිට්ටු එකගෙන ඉන්නේ මම දෙපැත්තම d ගෙන් බෙදන හැම පදයක්ම මෙයාත් බෙදනවා මෙයාත් බෙදනවා මෙයාත් බෙදනවා එතන මෙතන d පදේ අයින් වෙනවා මෙතන d පදේ මේකට මේක අයින් වෙනවා මෙතන d පදයක් අයින් වෙනවා මෙතන d පදේ අයින් වෙන්නේ නැහැ මෙතන දෙකේ ඉලක්කමක් අයින් වෙනවා මේ දෙකේ ඉලක්කමක් අයින් වෙනවා දැන් ඔන්න බලන්න උත්තරේට ආසන්න වෙලා දෙනවා අපි මෙතන එනවා m වර්ගය මෙතන දෙනවා gh එකක් මෙතන එනවා m ධන m එකක් වාරයක් d එකක් ධන m ධන m වාරයක් g එකක් සමාන m. හරි අපිට අදාළ උත්තරය ඇවිල්ලා තියෙනවා නේද? නේ? පැහැදිලිද? තේරෙනවද අපිට උත්තරය ඇවිල්ලා තියෙනවා. අපි ඔන්න ඔය විදිහට තමයි අපි ගැටලු සාකච්ඡා කරන්න ගැටලු ඉදිරියට යන්න ටිකක් ඉතින් අපි අර මගුව සාමාන්‍ය විභාග ප්‍රශ්න හදනකොට අර අපි දාන සිද්ධාන්ත එකිනෙක ගලපලා ගැටලු වලට යන්න දැන් ඔයාලා කල්පනා කරලා යකෝ දැන් මෙතන අපි රේඛීය ගණිතය සාසි නීමයක් දැම්මනේ කියලා. ඔව් ඉතින් මගේ යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රශ්න වල තියෙන අර එක ක්‍රමයක් තමයි අපි දැන් හදාන්න යන්නේ කාර්යශක්ති සමතාවයේ ගැටලුවක්. ප්‍රශ්න තියෙන්නේ කාර්යශක්ති සමතාවයේ ගැටලුව ඇතුලේ අපිට රේඛීය ගණිතය සාසි නීමයේ තිබුණා. චලිත සමීකරණ දාන්න තිබුණා. අර යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රශ්නේ මම අර මිනිස්සුම කියන්නේ එක ටිකක් හිතන්න ඕන. වැඩිපුර හිතන්න ඕන ගැටලුවක්. මොකද ඒකේ කොටස් ගොඩක් එකතු කරන්න පුළුවන් නේ යාන්ත්‍ර විද්‍යාවේදී හැම පාඩමක්ම එකිනෙකට බද්ධයි ඒකට ඒක එක දැන් වලින් එකතු කළා තමයි යාන්ත්‍ර විද්‍යාවේ ගැටලුව හැදෙන්නේ ඒක යාන්ත්‍ර විද්‍යාව ගැටලුව හරියට තේරුම් ගත්තේ නැතුව අපිට ඒකට හරියට විනතුරකට යන්න අමාරුයි හරි මොකද අදට මතක තියාගන්න මේ කොච්චර බයිල ගෙලියත් අපි නේ බයිල ගෙලියත් අපිට මේ යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රශ්නේදී අපිට සෑහෙන විෂය කරුණු ටිකක් හොඳ මතකයේ තියෙන්න ඕනේ යාන්ත්‍ර විද්‍යාව පුරා. හරි. එනත අපි කියන යාන්ත්‍ර විද්‍යාව සෑහෙන කාලයක් කරන යාන්ත්‍ර විද්‍යාව ගාන හදන්න ඕනේ කොහොම හරි කියලා එන අයිඩියා එකක් තියාගෙන යනවනේ අපි ඔය මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔක හැමෝටම ඔය කියන විෂය කරුණු වල සියලු දේවල් ටික මතක නැත්තම්. පාඩම් වල කොටස් කොටස් නම් මතක මේක ඇත්තටම හදා ගන්න බෑ. මම කියලා දෙන්නවා නේ. දැන් අපි ගැටලුව හදන්න කලින් විභාගයේ තියෙන අපි විභාග පේපර් එකේ තියෙන යාන්ත්‍ර විද්‍යා ප්‍රශ්න හදන්න කලින් අපි පොඩ්ඩක් බලන්න ඕන කියවල හොඳට ඒ හදන්න ඕන හැම
සිද්ධාන්ත කරුණක්ම මට මතකයේ තියෙනවා මේ එක එක කොටස දාලා සිද්ධාන්ත කරුණ මට එකපාරටම මේ මතක් වෙන්න ඕනේ මේ ප්‍රශ්න කියවනකොට. ඉතින් එහෙම වුණොත් තමයි අපිට ලේසි නැත්තම් තමයි පළවෙනි කොටස් වල තියෙන උත්තර ඊළඟ කොටස් වලට ඕනේ. ඉතින් පළවෙනි කොටස් දෙක විතර නම් තුන්වෙනි කොටස අපි හදා ගන්න බෑ. තුන්වෙනි කොටසෙන් පස්සේ එතකොට දිගටම හදන්න බැරි වෙන්නත් පුළුවන්. කොට අපිට දැන මානසික වැටෙන නේ සමහර කියන්නේ හැම කොටසක්ම හොඳට කියවලා තමන්ට විශ්වාසයක් තියෙනවා නම් මේ කොටස දාලා සිද්ධාන්ත කොටස් ටික මට පුළුවන් කියලා තමයි ආන්තර විද්‍යාව ගැටලුවට අත ගහන්න ඕන. දැන් වෙනත් ගැටලු වගේ නෙමෙයි මේක. ඒක චුට්ටක් අර ලොකු විෂය කොටසක්. ලොකු සිද්ධාන්ත කොටසක් තියෙන ගැටලුවක් නිසා මේක ටිකක් අපි අර හිතනට වඩා ටිකක් අමාරු වෙන්න පුළුවන් ප්‍රශ්න. හරි. වෙනත් මොනාර ගැටලු තියෙනවා නම් අහන්න. ප්‍රශ්න අංක 21 තිරස් තලයක් මත තබා ඇති දිග සැහැල්ලු දුන්නක බල නියතය. ඔයාලා දන්න බල නියතය කියන්නේ අපිට අපි කියන දුනු නියතය කියලා. 2 නිව්ටන් මීටර. ඒ කියන්නේ මේ දුන්නේ නැත්තම් මේ ස්ප්‍රින් එකේ මීටරයක් දිග අදින්න හරි අකුලන්න හරි දෙන්න ඕන බලය නිව්ටන් 2යි. ඒකනේ කියලා තියෙන්නේ. එය සමග ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වන වස්තුවක් ගැටීමෙන් දුන්න මීටර 4ක ප්‍රමාණයකින් ඇකිලේ. දැන් දුන්නක් ඇකිලෙනකොට නම් ගබඩාවේ ශක්තිය වල දාන්න මොකද්ද ගබඩාව වෙන්නේ? ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ප්‍රත්‍යස්ත විභව ශක්තිය. සම්බන්ධතාවය මතකයි නේද? භාගයයි kx වර්ගය. භාගයක් kx වර්ගය. වස්තුව සහ තලය අතර ගතික ඝර්ෂණ සංගුණක 0.25 කි. එතන මං කිව්වනේ මේක කාර්ය ශක්ති සමතාවයේ ගැටලුව වුණාට උන ඝර්ෂණයක් ගැට ගහලා මේක. අර යාම් විද්‍යාව තියෙන ප්‍රශ්නවල තියෙන මේ අර ටිකක් සංකීර්ණ බව එකින් පේනවනේ. ඒ යාම් විද්‍යාවේ ප්‍රශ්නේ අපි අර ඉස්සෙල් එකේදී අපිට ගම්මිතාවල. ගම්මිතා ශාස්ත්‍ර නියමේ දාන්න ඕනේ. දැන් අපිට එනම් ඝර්ෂණ නියමේ වල යන්නත් වෙනවා. ඒක නිසා තමයි මුකේ යාම් විද්‍යාව ගන්න හොඳට පුරුදු පුහුණුනේ නැතුනොත් විභාගයේ දින ගන්න හදන එක එච්චර ලේසි වෙන්නේ නැහැ. හොඳට පුරුදු පුහුණු වෙන්න ඕන මේ නිබන්ධන මෙච්චර දීලා තියෙන්නේ. ඔයාලට නිබන්ධන වල ගැටලු මෙච්චර දීලා තියෙන්නේ. මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි. ප්‍රැක්ටිස් කරලා තමයි යන්න ඕනේ. දැන් අපි මැච් එකක් ගන්න ගියත් අපි ප්‍රැක්ටිස් කරේ නැති වුණොත් නේද? චාම්පියන් කලේ හොඳ නැහැ. ප්‍රැක්ටිස් කරන්නත් ගිහිල්ලා අපි ෆිට්නස් හදා ගන්න නැතුව ගිහිල්ලා මැච් එකේ ප්ලේ කරොත් අපි කොච්චර දක්ෂ ප්ලේයර් කෙනෙක් වුණත් එදා මැච් එකේ පර්ෆෝම් කරන්නේ නැහැ. මොකද අපි ප්‍රැක්ටිස් කරලා නැහැ. අපි කාලයකින් මැච් එක බෝලේකට පේස් කරලා නැහැ. එහෙම නැත්නම් අපි කාලෙකින් බෝලයක් දාන නේ. එතකොට අපි එතන සෑහෙන අසීරුතාවයකට පත් වෙනවා නේ. තේරුණේ? හරි. උත්සාහ කරන්න බලන්න පොඩ්ඩක්. ඉතින් අපි දැන් ගැටලුව ගියා හොඳට අවබෝධයෙන් ඉන්න. දැන් මේදී තිරස් තලයක් තියෙන්නේ. හරි. තිරස් තලයක් වෙන්න දුන්නා. මම හැමදෙස්සෙම කියලා දෙන තමන්ට එක සැරේට ගාන කිව්වට පස්සේ තේරෙන්නේ නැත්නම් පුළුවන් තරම් ඉස්සර රූපයක් අද ගන්න බලන්න. එතකොට ඔයාලට ඔය ඥාන සෑහෙන ප්‍රමාණයක් ඔයාලට තේරෙන්නේ කියලා අවබෝධයක් වෙන මොකද මේ වෙන්නේ කියලා. ඔන්නෝම දුන්නක් තියෙන. හරි මේ දුන්නට ස්කන්ධයක් ඇවිල්ලා වදිනවා. ස්කන්ධයක් යම්සි වේගයෙන් ඇවිල්ලා වදිනවා. හරි සිම්පල් කිලෝග්‍රෑම් එක ස්කන්ධ. කිලෝග්‍රෑම් එක ස්කන්ධයක් ඇවිල්ලා වදිනවා. වැදුනට පස්සේ මේ දුන්න සමග මේ ස්කන්ධය ඇකිලෙනවනේ. හරි ඇකිලෙලා මෙන්න මේ වගේ තැනකට යනවා කියන්නේ මේ කියන්නේ නොම ඇකිලි. දුන්න ඇකිලිලා මම මේක වෙනම යන්න එතකොට ලේසි වල බලා ගන්න. දුන්න ඇකිලිලා තියෙන මේ ස්කන්ධයත් එක කොච්චර දුරක් දක්වාද මෙතෙන්දි ප්‍රවේගෙ බිඳුවයි. උපරිම ඇකිලීමේ. කොච්චර ඇකිලිලා තියෙනවද මීටර 4. මීටර 4ක ප්‍රමාණයක් ඇකිලි. හරි. එතන මේ දුන්නේ ඇකිලන කොට දුන්නේ ගබඩාවට ප්‍රත්‍යස්ත ඉබෝ ශක්තිය. දුන්නේ ගබඩාවට ප්‍රත්‍යස්ත ඉබෝ ශක්තිය. හරි. ඊපස්සේ අපෙන් අහනවා මෙන්න මෙහෙම එකක්. හරි. පළවෙනි එක අහනවා මේ දුන්නේ ගබඩාවට ප්‍රත්‍යස්ත ඉබෝ ශක්තිය කොහොමද? ඒක අපිට ලොකු දෙයක් නෙමෙයි. මේක විතතිය. විතතිය එහෙම නැත්නම් කියන්නේ x කියලා ගන්න extension. හරි. ප්‍රත්‍යස්ථීය ශක්තියට අපිට මේක දුනු නියතය මත බල නියතය ඕන. බල නියතය අපිට දිලා තියෙන්නේ 2 නිව්ටන් මීටර. 2 නිව්ටන් මීටර වල දුනු නියතය මත බල නියතය යගේ. ඒතර අපිට පුළුවන් මේකේ ප්‍රත්‍යස්ථීය ශක්තිය වන්න කොහොමද? ඉලාස්ටික් පොටෙන්ෂියල් එනර්ජි. ඉලාස්ටික් පොටෙන්ෂියල් එනර්ජි සමානයි භාගයයි kx. දැන් භාගයයි
ඒ කියන එකට අපිට ආදේශ කරන්න බලනියතේ දීලා දෙකයි x කියන එක හතරේ වල මීටර්මනේ අපිට දීලා තියෙන ප්‍රශ්නයක් නැහැ සෙන්ටිමීටර් කරන් නෙමෙයි දීලා තියෙන මීටර්. ඒත් අපි සුළු කරාට පස්සේ උතන 16 ජූල්. අන්න ගබඩාවේ ප්‍රත්‍යක්ෂ ඉවසක්ති ජූල් 16. දැන් ඒ ඔක කෙලින්ම අදාළ මර ඍජුව ගන්න පුළුවන් උත්තරයක් නේ. ප්‍රශ්නයට අදාළ තොරතුරු ටික ගත්තනම් ඔයාලට එක සැරේට මේ සමීකරණ දාලා මේ අදාළ පිළිතුර හොයාගන්න පුළුවන් මේකේ අගය කීයද කියලා. පැහැදිලිද වැඩේ? ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? ඝර්ෂණ බලයට එරෙහිව කාර්යය. ඒතකොට මෙයා යනකොට මේ මේක ඇතුලේ තියෙන ප්‍රතිරෝධී බලයක්. මේක යනකොට තල්ලා යනකොට මේකට ප්‍රතිරෝධී බලයක් මේ තමයි ඝර්ෂණ බලය. ඒක ඔයාලට පුළන්නේ මියු වාගේ. ඒතකොට ඝර්ෂණ බලයක් මෙතන ඉඳලා මෙතෙන්ටම යනවනේ පුතේ. එතකොට ඝර්ෂණ බලයට එරෙහිව කළ කාර්යය කියන එක අපිට හොයන්න පුළුවා. ඝර්ෂණ බලයට එරෙහිව කාර්යය කියන්නේ අපි ඒක හොයන්නේ ඝර්ෂණ බලය ගුණ කරන්න ඕන සිදු කරගත්තු විස්ථාපනය. ඒතර ඝර්ෂණ බලය කියන්නේ F සමාන μ r. μ r වාරයක් විස්ථාපනය අපිට මීටර දාන අපි ක්ලාසෙක ඉල්ලන්නේ. හරි? දැන් μ දන්නවනේ. μ දන්නවා r කියන එක ලියන්න කොහොමද? අපි දන්නවා අභිලම්බ ප්‍රතික්‍රියාව හොයන විදියනේ. මෙයාගේ බර පල්ලෙහාට තියෙනවා W සමාන mg. ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි. ඒක අපිට දීලා තිබුණා මේ වස්තුව කිලෝග්‍රෑම් එක ස්කන්ධයක් කියලා. එතකොට එක ගුණ කරනවා 10 නිව්ටන් 10. එහෙනම් මෙයාගේ බර නිව්ටන් 10. ඒ ඔකට සමාන අභිලම්බ ප්‍රතික්‍රියාවක් තමයි මෙයාට තියෙන්නේ උඩ. එතකොට මෙයා මත කියලා තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව R සමාන W. ඒක සමාන නිව්ටන් 10. නේ. තේරුම් එතකොට දැන් අපි එතනත් අපි වැඩේ කොට දාගෙන තියෙන්නේ μ සමාන μ r සමාන r කියන mg r සමාන mg වාරයක් s. දැන් ආදේශ කරමු μ කියන්නේ දශම 2.5 0.25 අර ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි ගුරුත්වත්වය 10යි කොච්චර දුරක් යනවද යන්නේ මීටර 4 අර දුරම යන්නේ මීටර 4ක දුරක් යන. දැන් අපිට පුළුවන් නේද ශක්ති ප්‍රමාණය ප්‍රතිරෝධී බලය ඩෙරිව කර කාර්යය හොයන්න කියලා දෙන්න මෙතන මෙතන අරත පහයි එකයි හතර 10 නේ දෙන්නේ ජූල්. දැන් ජූල් 10 සුරු කරාම ජූල් 10 අගයක් වෙනවා. ඔන්න ප්‍රතිරෝධී බලයට හේව කළ කාර්යය. හරි. දැන් අපි දෙකක් හෙව්වා. මේ ගබඩා වුණු චාලක ශක්තිය විස ප්‍රත්‍යස්ත ඉව ශක්තිය හෙව්වා. ඊළඟට අපි හෙව්වා පුතේ ප්‍රතිරෝධී බලයට හේව කළ කාර්යය. දැන් ගැටෙන අවස්ථාවේ වස්තු ප්‍රවේගය හරවනවා. දැන් අන්න ශක්ති සම්පති නීමේ දැන් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. හරි. ශක්ති සම්පති නීමේ කොහොමද පාවිච්චි කරේ? දැන් මෙයාගේ හානි වෙන මොන ශක්තියද පුතේ? චාලක ශක්තියනේ. මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට මෙයාට තිබුණ චාලක ශක්තිය මෙතෙන් යනවා වේගයේ බිඳුව චාලක ශක්තිය බිඳුව. එහෙනම් මොකද? චාලක ශක්තිය හානි වෙනවා. එහෙනම් අපි ලියමු චාලක ශක්ති හානිය සමාන කරනවා චාලක ශක්ති හානිය ඕක සමාන කරනවා ගබඩා වූ ප්‍රත්‍යස්ත ඉවෝ ශක්තිය එකතු කරනවා. මෙයා ප්‍රත්‍යස්ත ශක්තිය ගබඩා වෙලා දින. අර බාහිර බලය ඩෙරිව කර කලින් වගේ බාහිර බලය ඩෙරිව කර කාර්ය අපි හොයලා තියෙනවා. චාලක ශක්තිය ආරය කියන්නේ මෙයාගේ ආරම්භක චාලක ශක්තිය භාගය ස්කන්ධ කිලෝග්‍රෑම් එකයි v වර්ග අවසාන චාලක ශක්තියක් නෑ. චාලක ශක්තිය හානි කියන්නේ ආරම්භයේ තිබුණු චාලක ශක්තියේ අවසානයේ තියෙන චාලක ශක්තිය අඩු කරන. ඔන්න චාලක ශක්තිය හානි ගන්නවා. ඊළඟට ගබඩාව ප්‍රත්‍යස්ථ ශක්තිය කියන්නේ මොකද්ද? අන්න අපි හොයාගමු. ජූල් 16. ආරම්භක sorry බාහිර ප්‍රතිරෝධී බලයට එරෙහිව කළ කාර්යය කියන්නේ ඝර්ෂණයට එරෙහිව කළ කාර්යය. ජූල් 16. හරි. හරි වැදගත්නේ. දැන් අපි මේක දරනවා. මෙතන එනවා v වර්ග බෙදීම 2 සමානයි මෙතන 26. හරි. ඒ වගේ v වර්ග සමානයි 26 2 52. අනේ v කියන එක සමානයි වර්ගමූල 52. වර්ගමූල 52 යගේ අපි හොයන්න දාන්නවනේ නේ. හරි. මම ළඟ ලඝුගණක වගේවත් නෑ නැත්තම් මම හොයන්නට කියලා දෙන්න. කොහොමද හොයන්නේ? මේක මෙහෙම ගන්න. මම නිකන් මේ ලඝුගණක වලින් අපිට සාමාන්‍යයෙන් මේ වගේ එකක් විභාගෙදී රචනා පේපර් එකක් ආවොත් දෙනවා. හරි. ඒක හොයන්නේ මෙහෙමයි. හරි. v සමානයි වර්ගමූල 52 කියන්නේ 52 භාගයෙන් බලය කියන එකනේ. දෙපැත්තේ ලඝුගණක.
ලබෝ හරි v සමානයි ලබෝ 52 භාගය මම ඕලෙව ගණිත පන්තියක් කරා මම එදත් ඔක කරා නේද එතකොට මේකේ ලබු v එක එහෙම තියාගත්තා භාගය ඉස්සරහට ගත්තා ලබු 52 භාගයයි ලබු 52 කියනකොට එන්නේ අපිට එන්නේ c 10 99 අතර සංඛ්‍යාවක් 10 99 අතර සංඛ්‍යාවක් කරනකොට අපි පටන් ගන්න 1 දශමිකයක් 1 දශමිකයක් මෙතන ඉලක්කම් හතර දේව කියලා 52 බිංදුව 52 බිංදුව කියන අගය මෙතනට වලතා ඊට පස්සේ ඕක දෙකෙන් බෙදුවට පස්සේ යම්කිසි අගයක් කරනවා ඔය ලබු v ඊට පස්සේ මොකද දෙපැත්ත ප්‍රතිලම්බ ගන්න ප්‍රතිලම්බ ගන්න පස්සේ අදාළ උත්තරය එනවා මේකේ උත්තරය අපිට මේ කියන 7.2 ms එක ඉන්න කියනක ආසරම් කළා අපිට 7 කියන්නේ 49 49 එක ගොඩක් වැඩි වෙනවා ඒ කියන්නේ 7.2 කියන අපිට දීලා තියෙන උත්තර මේක ලැබෙන්න ඕන පැහැදිලිද වැඩි මේ ගැටලු තියනවා නැවතාම දැන් මෙතන තියෙන පිටු අංග 10ට යන්න ඒකේ චුටි අඩුපාඩුවක් තියෙන එක අපි ඉස්සර හදාගෙන ඉවරලා වල උත්සාහ කරන උත්සාහ කරමු පිටු අංග 10 හරි ඒකේ තියෙන පොඩි ප්‍රශ්න අංක 5 2005 ප්‍රශ්නය ඒක ටයිප් කරපු විදිය පොඩි ගැටලුවක් තියෙන රූපේ දැක්කෙන පරිදි අහනවා නේද රූපේ දැක්වෙන පරිදි සුමට තලයක චලනය වන ස්කන්ධයේ m වූ වස්තුවක් v ප්‍රවේගයකින් x ලක්ෂ්‍ය දක්වා x ලක්ෂ්‍ය පසු කොට සුමට ආන තලයක් ඔස්සේ x ට සිම්පල් h උසකින් පිහිටි y ලක්ෂ්‍ය දක්වා ඉහළට නැගී ඒ කොටස හරි ස්කන්ධයේ m බෙදීම දෙක වූ දෙවන වස්තුවක් එතන පොඩි කැලක් අඩුයි ස්කන්ධය m බෙදීම දෙක වූ දෙවනි වස්තුවක් විබදීම දෙක ප්‍රවේගයකින් එක කොහෙන් හරි යටින් සටහන් කරන්න පුළුවන් ඉඩ තියෙනවනේ පුතේ විබදීම දෙක ප්‍රවේගයකින් x ලක්ෂ්‍ය පසු කර යයිනම් x ලක්ෂ්‍ය පසු කරන යයිනම් එය ඉහළ නැගින උපරිම උසවලිය ස්කන්ධයේ m බෙදීම දෙක වූ දෙවනි වස්තුවක් විබදීම දෙක ප්‍රවේගයකින් x ලක්ෂ්‍ය පසු කර යයිනම් එය ඉහළ නැගින උපරිම උසවන්නේ. හදේ ප්‍රශ්නේ දැන් කරෙක්ෂන් එකක් කරපු නිසා මම චූටි වෙලාවක් දෙන්නම් මිනිත්තු දෙකක වගේ කාලයක් උත්සාහ කරන්න ඉක්මනට. මේක කියලා තියෙන ස්කන්ධය m වන වස්තුවක් මේ අක්ෂ පහ කරනකොට තිරස් මට්ටමේදී ආ යනවල v කියන වේගෙකින් මේක සුමට තලයක් එහෙනම් වලට බාහිරත්ව කාර්ය ශක්තිය සංස්ථිතික කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ බාහිර ප්‍රතිරෝධී බලයක් නැහැ. සංස්ථිතික බල ශේෂ්ඨයක්. එහෙනම් ශක්ති සාස් නියමේ දාන්න පුළුවන් මේ පිටුම් දෙකට. ඒතකොට මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට කෙලින්ම චාලක ශක්තිය විභව ශක්තිය බවට පත් වෙන. එහෙනම් ශක්ති සාස් නියමයෙන් අපිට යනවා ශක්ති සාස් නියමේ භාගයයි mv වර්ග සමානයි mgh කියලා. හරි. ඒතකොට m එකක් කපලා v වර්ග බෙදීම දෙක සමානයි gh කියන සබා සම්බන්ධතාවය යන බලවට දැන් පේනවා මෙතනින් අපි එකතරා කෙටි ක්‍රමයේ උත්තර ගන්න ක්‍රම ඉස්සර බලමු අර ලේසි එකේ දැන් ඔයාලා මේකේ සරල දෙයක් තමයි පුතේ මේ h කියන උස උත්තර කරගන්න. ඒතර v වර්ගයේ බෙදීම 2 g සමානයි h ට. මම කෙටි ක්‍රමයක් මම කියවන ඉදිරියේදී මම සෑහෙන කෙටි ක්‍රම ඔයාලට කියලා දෙනවා කෙටි ප්‍රශ්නවල උත්තර ගන්න කෙටි ක්‍රම කොහොමද කියන එක. මේ උත්තරේ මොකක්ද පුළුවන් දීර්ඝ ක්‍රමයකුත් තියෙනවා මේක විභාග ප්‍රශ්නයක් වගේ විභාග 2005 පැත කාලික ප්‍රශ්නයක් ඉතින් හරි මේක ඇත්තරම අපිට ගාන හඳලා දීර්ඝ විදියට හදාගෙන කියලා උත්තරේ ගන්නත් පුළුවන් හැබැයි මම කිව්වා විභාගෙදී අපි බලාපොරොත්තු වෙන එකක් තමයි ගණන හදන ක්‍රමයට වඩා නිවැරදි උත්තරය ඉතින් ඉක්මනින් ගන්න පුළුවන් පහසු ක්‍රමයක් මොකක්ද ඒක තමයි කෙටි කර දැන් මෙතෙන්දී ඔයාලට පේන ස්කන්ධය මත රඳා පැවතිනේ නැහැ ස්කන්ධය කැප වෙනවා එතකොට මේක අපිට ස්කන්ධ භාගයක් වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තන මෙන්න මෙතනින් මාන ප්‍රවේගය තමයි ගැටලුව තියෙන්නේ. මෙතෙන්ට යනකොට ප්‍රවේගය දෙගුණයකින් අඩු වෙනවා. මේක දෙගුණයකින් අඩු වෙනවා කියන්නේ මේ v වර්ගය කියන එක ගැන 4 ගුණයකින් අඩු වෙනවා. හරි. එහෙනම් මෙයා මොකුත් වෙන්නේ නැහැ. නියතයක් වෙන්නේ නැහැ. මෙයා නියතයක් නේ. එතකොට මේ පැත්තේ උඩ තියෙන ලවය 4 ගුණයකින් අඩු වෙනකොට උත්තරේ 4 ගුණයකින් අඩු වෙනවා. 4 ගුණයකින් අඩු වෙනවා කියන්නේ කලින් තිබුණේ h නම් දැන් h වැඩිම 4ක් වෙනවා. ඔබ තමයි කෙටි ක්‍රමය. හරි. ඔබට අපි කියන්නේ ඊතල ක්‍රමය කියලා.
ඊතලවලින් අපි සම්බන්ධතාවයක් ගොඩනගලා ඊතලවලින් අපි පෙන්නනවා මෙයා පැත්ත මෙයා වැඩි වෙනවනම් මෙයා වැඩි වෙනවා. ගුණයක් ගුණාකාරයක්. අඩු වෙනවනම් අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ අඩු කිරීම නෙමෙයි බෙදෙනවා. වැඩි වෙනකොට ගුණ කරනවා අඩු වෙනකොට බෙදෙනවා. යට වැඩි වුණා නම් හරය වැඩි වුණා නම් මේක අඩුයි. හරය අඩු වුණා නම් මේක වැඩි වෙනවා. අර ඒ ඒ සම්බන්ධතාවය දිහා බලාගෙන පොදු සමීකරණය ගන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔයාලා මෙතෙන්ටත් දාන්න පුළුවන් ඔය විදියට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද වෙන්නේ? භාගයයි චක්‍ර සංසිඳි. m බෙදීම 2යි v බෙදීම 2 වර්ග සමාන m බෙදීම 2යි g වාරයක් h dash. එතකොට m බෙදීම 2ට අපේනවා. මෙතන නම්පත් භාගයයි p වර්ග බෙදීම 4 සමානයි gh dash. v වර්ග අතරින් ආදේශ කරනවා. v වර්ග කියන්නේ 2යි gh මෙතන ගන්න පුළුවන් හරස්. v වර්ග 2යි. එතකොට 2 2 4 2 8යි v වර්ගය නම් 2යි gh සමානයි gh dash. දැන් මේක කල්පනා කරපස්සේ g ර g කියනවා මෙතන. මෙතන 2 ඉලක්කමක් කරනවා. 2 ඉලක්කම 8 සුළු වෙලා නම් h බෙදීම 7 සමානයි. අපේ පැහැදිලි මේක ටිකක් වෙලා යන වැඩක්. නැක උත්තරේකම එනවා ටිකක් වෙලා යන වැඩ සමීකරණ දෙකක් ගොඩනගලා විසඳගෙන එන පොදු සමීකරණයක් අරගත්තා නම් අපිට එතන අපි අර ඉතාල කෙටි කාලයක් තුළ අපිට අදාළ පිළිතුරට ඉතාල ඉක්මනින් යන්න පුළුවන්. ඒක තමයි ඉබහාගෙදී අපි බලාපොරොත්තු වෙන්නේ. පුළුවන් තරම් ප්‍රශ්නෙට හැකි ඉක්මනින් පිළිතුරකට යන්න පුළුවන්ද කියන එක බලන්න. පැහැදිලි නේද? අපි ඊළඟ මේකේ ගැටලු තියෙනවා නම් අහන්න. අපි ඊළඟ ඉල්ලීම ඉටු කරලා අපි ඊළඟ ගාන්ට යන්න. ඒක ටිකක් සංකීර්ණ ගැටලුවක් වගේ පේනවා. අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳගන්නේ කියන එක. ඉල්ලීම තමයි අපිට පිටුවක 11 දෙන ප්‍රශ්න අංක 16 හදමු කියන එක. මේක මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. නැත්නම් අනිත් අය පිටුවක 11 දෙන ප්‍රශ්න අංක 16 කියන එක උත්සාහ කරන්න බලන්න. අද අපි ගැටලුව හොඳට තේරුම් ගමු. ඔයා කියලා තියනේ ස්කන්ධය කැපිටල් M වල මේ උඩ තියෙන එක සහ දිග L වල ඒකාකාර ඍජු කෝණාශ්‍රාකාර දීපඩය. මේ තියෙන ඍජු කෝණාශ්‍රාකාර දීපඩයක් මේක ආධාරක. ඒක අචලයි. හරි මම අල්පාඩි ගැනලා තියෙන මේක ආධාරක ඒක අචලයි. මේක ඒකාකාර දීපඩයක් නම් පුතේ ඔයාලට තේරෙන පළවෙනි එක තමයි වෘත්ත කේන්ද්‍රයට තියෙන දුර හරියට යාගේ දිගෙන් භාගය. ඒක ඔයාලා ඉස්සර ඩග්ගාලා අඳුරගන්න. L බෙදීම 2යි. වෘත්ත කේන්ද්‍රය දින දුර මේ කියලා වලේ. එතකොට මේ දුර දින තියෙන එක ප්‍රශ්නයක් නෑ අපිට. පූර්ණ ගන්න එමු මොනොත් අපි පූර්ණ ගමු. හරි. හරි අපි මේ කෙලවරවන්න ලකුණු කරගමු ඕ කියන. මේ මෙතන කෙලවර. හරි ඕ කියලා ලකුණු කරගන්න. ඒ කියන්නේ මේ ආධාරකයේ කියලා. ඒ වටානේ කරකිනවන කරකින්න පුළුවන්. හරි. ඊළඟට x දිශාව කියන්නේ මේ පැත්ත අපිට x කියලා දින තියෙන. මේ පැත්ත තමයි අපිට x දිශාව කියලා තියෙන්නේ. x දිශාව සේ මේසේ එක් ධාරයකට සමාන්තර වනසේ රූපේ පෙන්වා ඇති පරිදි තබා ඇති ලී පටියෙන් කොටසක් මේසේ ඉවතර දික්වනසේ දිරායි. මේ මේසේ එළියට තියෙන මේ තින් පොඩි කොටසක් මේසේ එළියට තියෙන. හරි. ඉවතර දික්වනසේ ලී පටියේ g ගුරුත්ව කේන්ද්‍රයේ සිට මේසේ කෙළවරට ඇති දුර x0. හරිනේ. මේක විදිහට දැන් ගුරුත්ව කේන්ද්‍රය එතන ඉඳලා කෙළවරට තියෙන දුර x0 කියලා තියෙනවා. ඒකත් හරිනේ අපි. හරිනේ. දැන් ස්කන්ධයේ සිම්පල් එමු කුඩා කුට්ටියක් පටියේ වම් කෙළවරේ තබා පටිය ඔස්සේ සිම්පල් x දිශාවට එය v වේගයකින් තලණය කරනවා. එය සිම්පල් v වේගයකින් තලනවා. පටිය සහ කුට්ටිය අතර ඝර්ෂණ සංගුණකය μ. ආන් එතරම්කොට මේ මේ පටිය සහ කුට්ටියක් චලන දැන් මේ පටිය තියෙන උඩ තියෙන ඒකයි කුට්ටියයි චලනය වෙනකොට මේකේ ඝර්ෂණ බලයකුත් තියෙනවා. හරි. ඒකත් අපිට හොයාගන්න. මෙතන ඝර්ෂණ බලයක් තියෙනවා මේ පැත්තට. ඒ ඝර්ෂණ බලය හොයනකොට මෙතන ඝර්ෂණ සංගුණකය μ. ඝර්ෂණ බලය අපිට හොයාගන්න පුළුවන් සමානයි μ r. r කියන එක කෙලින්ම යාගේ ස්ථානය සමානයි μ එක කි. අන්න ඝර්ෂණ බලය අපි හොයාගත්ත කලින්. ඒක නිකන් ලියාගත්තා. හරි. ඝර්ෂණ බලය සමාන μ r දාලා μ m c කියලා දාගත්තේ. දැන් හරිනේ ඒක. හරි. පෙරලීම සඳහා කුට්ටියට දිය හැකි ආම වේගය වන් පුතේ අපි මෙන්න මෙහෙම ඉස්සෙල්ලම හොයන්න ඕන පෙල්ලෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ කියලා පෙල්ලෙන්නේ ඕවටානේ. දැන් කුට්ටිය මෙන්න මේ වගේ තැනකට ගියොත් අපි දන්නේ නැහැ කොහෙද කියලා. කුට්ටිය මේ වගේ තැනකට ගියොත් හරි කුට්ටිය මේ වගේ තැනකට ගියොත්
මෙයාගේ බරමගින් මේ පැත්තට තියෙන ක්‍රියා. එතකොට මෙන්න මේ දණ්ඩට පෙරලෙන්න අවශ්‍යතාවය මොකද්ද? ඕවට මේ පැත්තට තියෙන ගුර්ණය g එක කියන එක. මේ පැත්තට තියෙන ගුර්ණයට වඩා වැඩි හෝ සමාන වෙන්න ඕන. නේද? දැන් ඕවට පෙරලෙන්න නම් අපි ඉස්සර ඒක තේරුම් ගන්න මොකද්ද පෙරලෙන්න කියන්නේ? පෙරලීමට පෙරලීමට ඕවට මේ පැත්තට තියෙන ගුර්ණය විශාලව සමාන වෙන්න ඕන ඕවට මේ පැත්තට තියෙන ගුර්ණයට වඩා. ඒ කියන්නේ වාමාවර්ත පැත්තට තියෙන ගුර්ණය වැඩි වෙන්න ඕන දක්ෂිණාවර්ත පැත්තට තියෙන ගුර්ණයට වඩා. ඒ කියන්නේ අවශ්‍යතාවය. මෙතන ගුර්ණ මොන දේද? මහා විශාල ගාන. හරි. ඝර්ෂණය තියෙන ගුර්ණ මොල ධර්මයේ ඊට පස්සේ අපේ ශක්තියත් එයි මෙතෙන්ට හොයන්නේ. නේ? ඒවත් අපිට ඒ කවන්න අපි හදමු ඉතින් හදන්න එපා නේද කොහොමද? හරි මෙතෙන්ට අපි අඩුම ගානේ පෙල්ලෙනකොට මෙතෙන්ට හරි ආව. ඒ කියන්නේ මේ පෙරලීමේ අවශ්‍යතාවනේ මම අඩුම ගානේ ලී කුට්ටිය මෙතෙන්ට ආව තමයි මේ. ඒ කියන්නේ අඩුම අවස්ථාව කියන්නේ මේ අපි දන්නේ නැහැ කොච්චර දුරක්ද කියලා. මෙතන ඉඳලා අපි හිතමු y දුරකට ආව තමයි පෙල්. හරි එතන ඉඳලා y දුරකට ආව පෙල්ලෙනවා කියලා හිතමු. හරි එතකොට අපි y දුර ඉස්සලා හොයාගමු. එහෙනම් අවම අවස්ථාවේදී අවම අවස්ථාවේදී මොකද ගුණ දෙක සමාන වෙන්නේ. ඕවට වාමාවර්ත දක්ෂිණාවර්ත ගුණය වාමාවර්ත ගුණය සමාන. දක්ෂිණාවර්ත ගුණය කියන්නේ r වාරයක් y. අපි y හොයන්න හදා. සමානයි. වාමාවර්ත ගුණය කියන්නේ මෙන්න මෙතන මේ r වාරයක් y කියන්නේ මෙතන තියෙන මේ මේ උඩ තියෙන සිම්පල් ලෙමිස්කන්දේ මගින් දීපටිය පල්ලෙහාට තල්ලු කරන ක්‍රියාව ක්‍රියාව ඒක සමාන එච්චි ඒක ගැටුවක් නැහැ. හරි මොකද ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියාව ආර් එම්ජිට සමානයි. මෙයාගේ ඊට පස්සේ මෙයාගේ බරක් තියෙන පල්ලෙහාට ඒ කියන්නේ මේක දීපටිය බර දීපටිය බර පල්ලෙහාට ඒ කැපිටල් එම්ජි එකක් තියෙනවා. කැපිටල් එම්ජි වාරය එක්ස් නෝ අන්න දක්ෂිණාවර්ත ගුණ වාමාවර්ත ගුණ එකෙන් කැපිටල් එම්ජි වාරය එක්ස් නෝ සිම්පල් ආර් කියන්නේ m නෝ mg වාරය y කැපිටල් mg වාරය x නෝ නේ x නෝ ඉතල g කැපිටල් ගිහලා ඔන්න අපිට එකක් වෙන y හොයන්න පුළුවන් m x නෝ වෙදීම සිම්පල් m කියන ඔන්න y හොයාගන්න. එහෙනම් අඩුම ගන්න මේ y දුරට එන්න ඕන ඊට වඩා වැඩි වුණොත් හොඳයි. හරි y දුරට එනකොට ඇවිල්ලවත් නැවතුනොත් තමයි වැඩේ හරියන්නේ නැත්තම් පෙල්ලෙන්නේ නැහැ y දුරටවත් එන්න. එතකොට ඒ නිසා මෙතෙන්දී අපි මෙන් මේ අවම අවස්ථාවේදී අපි හිතනවා මේ ලී කුට්ටියේ ප්‍රවේගය මෙතෙන්දී බිඳුව වුණාට කමක් නැහැ. වැඩි වුණොත් හොඳයි. බිඳුව වුණාට කමක් නැහැ. අවම අවස්ථාව නිසා බිඳුව වෙනවා කියලා ගන්න. අවම අවස්ථාවේදී නිසා එතන ප්‍රවේගය බිඳුව වෙනවා කියලා ගන්න. දැන් හරි ලේසියි. ඔච්චර අපිට දැනගන්න. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට මෙයාගේ චාලක ශක්තිය හානි වෙනවනේ. මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට සම්පූර්ණ චාලක ශක්තිය මෙයාගේ හානි වෙනවා. අන්නේ හානි වූ චාලක ශක්තිය මොකද කරන්නේ? ඝර්ෂණ බලයට එරෙහිව කළ කාර්යය සමානයි. හානි වූ චාලක ශක්තිය පුතේ ඝර්ෂණ බලයට එරෙහිව කළ කාර්යයට සමානයි. හරි විභව ශක්තිය මුකුත් වෙන්නේ නැහැ. ඒකම වට්ටමනේ යන්නේ. ඉතින් චාලක ශක්තිය හානිය සමාන කරන්න ඝර්ෂණ ප්‍රතිරෝධයට එරෙහිව කළ කාර්යය. මේක සංස්ථිතික නොවන බල ශේෂ්ඨිය. සාස්ථිතික නෝන බල ශේෂ්ත්‍රයේ ඉදිරිපත් වෙන්නේ චාලක ශක්ති හානිය. මේ සිම්පල් m චලිතයේදී සිම්පල් m චලිතයේදී සිදු වූ හරි චාලක ශක්ති හානිය ඕක සමාන කරන්න ඝර්ෂණයට එරෙහිව කළ කාර්යය. ඝර්ෂණයට එරෙහිව කළ කාර්යය හරි චාලක ශක්තිය හානිය සමාන කරන්න පුතේ ඝර්ෂණ දෙරේක කර කාර් හරි ලේසි. එතකොට චාලක ශක්ති හානිය කියන්නේ මෙයා භාගයක් mv වර්ග ආරම්භක චාලක ශක්තිය ආරම්භක චාලක ශක්තිය පුතේ භාගයක් mv වර්ග අවසානයේ මම ගත්තේ බිඳුව වුණාට කමක් නැහැ කියලා අවම අවස්ථාවේ එන අවසාන චාලක ශක්තිය බිඳුව ඝර්ෂණ දෙරේක කර කාර් කියන්නේ ඝර්ෂණ බලය ගුණ කරන්න ඕන චලිත උඳුරේ කොච්චර දුරක් චලිත කරනවා කොච්චර තල් චලිත දෙලාද
චරිත රාජ්‍ය දුර කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරයි මේකයි මේකයි එකතු කරන්නේ මොකද ඒ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර කෙලින්ම l බෙදීම 2යි ඒකට එකතු කරන්න ඕන කවුද x නෝට් ඒකට එකතු කරන්න ඕන කවුද y අන්න චරිත රාජ්‍ය මොකද මෙතන ඉඳලා මෙතෙන්ට දුර ඒ චලිත රාජ්‍ය l බෙදීම 2ක් ආයි මෙතන ඉඳලා මෙතෙන්ට x නෝට් මෙතන මෙතෙන්ට y හරි අර ලේසියෙන්ද ඔන්න දැන් මම හොයාගත්තු නැත්නම් දැන් මේ දීලා තියෙන ඒවා තියෙනවා හොයාගත්තු නැති මම අතනේ හොයන්න හරි ලේසියෙන්ද දැන් ඔයාලා උත්තර පේන්න ඕන දිහා බලුවට පස්සේ දැන් කල් උත්තර පේන්න හරි දැන් උත්තර ආවේ තියෙන ලස්සනේ උත්තර නේද ඉතින් පස්සේ අදාළ දෙයක් නැහැ මේ ටික හොයාගන්න දැන් එන මොකද භාගයක් mv වර්ග සමානයි x වාරයක් l බෙදීම 2 ධන x නෝට් ධන y ට මේක ආදේශක mx නෝට් බෙදීම සිම්පල් m වරහත් හැබැයි අපෙන් අහන්නේ v වර්ගය නිසා අපි මේක උත්තර කරමු v v අහන්නේ 2යි f ට දාන්න ඕන අම්මට සිහියක අමතක වුණා f ට දාන්න ඕන කවුද μ fg μ fg මේ f ට දැම්ම හරි මේ f ට දැම්ම μ fg යති අපේ තව එකකින් බෙදන්න ඕනේ මේ ඔන්න දැන් වරහන ඇතුලේ l බෙදීම 2 ධන x නෝට් ධන mx නෝට් බෙදීම m වරහන නැහුවා m ටෙන් කැපනවා ඉබලා දෙයිය දෙයි කියලා කැපිලා ඉසි අවුලක් දැන් v ගන්නකොට මේකට දාන මහපතාක වර්ගමූලය කවුද උඩ ඉතුරු වෙන්නේ 2 μ ඉතුරි g ඉතුරු කවුද තව ඉතුරු වෙන්නේ වරහන ඇතුලේ l බෙදීම 2 x නෝට් එකක් mx නෝට් බෙදීම සිම්පල් දෙයක්. ඔන්න අපිට ඉතුරු වෙලා දෙන සම්බ සකලම නාම අපි මේක ඇතුළට ලින්ක් ගෙවුවා. දැන් බලන්න හරි උත්තරයක් තියෙනවද කියලා. අම්මා හරි වගේ නේ. කීද උත්තර අංකේ? එකනේ. ඊළඟ දින උත්තරය හරි නේද? පැහැදිලිද පුතේ? ඔකේවා කියලා පුතේ. ඒ පිටු ඒවා පිටු අංකේ කොළයි 13 වෙනි ප්‍රශ්නය. 13 වෙනි ප්‍රශ්නය. පුතේ දෙයියනේ කියලා මේක උත්තරේ බලන්න නැතුව හදන්නකෝ හරි උත්තරේ දීලා තියෙනවා දුන්නට ඒක හිතානේ නැතුව මේක හරිද කියලා බලන්න තමයි මේ උත්තරේ ගන්න පුළුවන්ද කියලා බලන්න පොඩි වෙලාවක් අරගෙන බලන්න උත්තරේ ආවා කියලා දා හරි මේ උත්තරේ ආවා නම් ආවා නැත්නම් ඔයාලට මේ උත්තරේ ලියන්න හරි ඉක්මන් කරන්න විනාඩි දෙකක් ඇතුළත දක්කාර හදන්න ඔක තාම සරල ගැටලුවා මට හදන්න බලන්න මේ ගැටලුවේ පුතේ ස්කන්ධය පිළිවෙල බලන්න පිළිවෙල ස්කන්ධය m සහ 3i m වන හරි a සහ b බෝල දෙකක් මේක a මේක b බෝල දෙකක් හරි සමාන දිග එක සමාන දිගයි මේ තන්තු දෙක සමාන දිග තන්තු දෙකකින් සිවිලියමකට එල්වා ඇත පෙන්වා ඇති පරිදි කැපිටල් a බෝල h උසකට මෙතනදලා h උසකට ඔසවලා තියෙනවා ඔසලා තරන ඔසවා තබා පැත්තකට අද අතහරිනු ලැබ. අතහරිනවා කියන්නේ ආරම්භක ප්‍රවේගයක් නෑ. ඒ කියන්නේ ඉස්සරතාවය තමයි මේ අතහරින්නේ. ඉස්සරතාවය ඇති B ගෝලයේ සමග A ගෝලයේ ගැටි. ඒවා එකට ඇල සංයුක්ත වෙනවා. පූර්ණ ප්‍රත්‍යස්තයකටමනේ සංයුක්ත වෙනවා. වස්තු පැද්දී ඉහළාගෙන උඩට උසවන. මේ පැත්තෙන් කොච්චර උසකට යනවද කියලා තමයි. එහෙනම් ඉස්සෙල්ලම පුතේ ඔයාලට මේකේ මන්න ශක්ති ශාස්ත්‍රීය නියමෙ දාන්න පුළුවන් පළවෙනි අවස්ථාව මෙතනද මෙතෙන්. ඒ again simple m බෝලයට simple m ට simple m ට විතරයි simple m ට දාන ශක්ති සාන්ද්‍රය. එතකොට ආරම්භයේ තිබුණ මෙතන එතකොට මෙතන අපි ගාපු විභව ශක්ති ශූන්‍ය මට්ටම කියලා අවස්ථා දෙකට මේක ලේසියි අපිට. පහළම පීඩීම විභව ශක්ති ශූන්‍ය මට්ටම. එතකොට එතන ඉඳලා තමයි ශක්ති සාන්ද්‍රීමේ විභව ශක්තිය උඩට යනවන පීඩීම උඩ තියෙන විභව ශක්තිය තමයි පීඩීම යට දෙන්නේ. හරි ඒ වරක්ෂයට આવොත් විභව ශක්තිය බිඳුවයි. එතකොට උදාරක්ෂයෙන් මෙතන තියෙන ආරම්භක චාලක ශක්තිය බිඳුවයි. චාලක ශක්තියක් නැහැ. විභව ශක්තිය mgh සමානයි. මෙතෙන් දෙනකොට චාලක ශක්තිය දන්නේ නැහැ. එතන වේගය v1 කියලා ගත්තා. එතකොට භාගයක් mv1 වර්ග ධන mgh බිඳුවයි. එහෙනම් mt එක කැපිලා ගිහිල්ලා 2 gh ක වර්ගමූලය සමානයි v1. මම ඉක්මනින් සුළු කරගත්තේ එකද දෙන්නේ හරි එතකොට මේක හාරස් කුරුද්ද කරා මෙතේ mdm කැපුණා 2 gh උනා v1 වර්ග v1 කෙවුවා
වර්ග මූලය කියලා. ඒක හරි. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපි ගැටුම සලකනවා. දැන් මේ ගැටුම අපිට දාන්න පුළුවන් රේඛීය ගම්මතා සංස්කෘතිය ගැටුමට. ඒ කියන්නේ කවුද? කැපිටල් සිම්පල් m 3m ගැටුම. මේ පැත්තට දාන රේඛීය ගම්මතා සංස්කෘතිය. ඒක ඕනම ගැටුමකට දාන්න පුළුවන්. ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත වුණා. පූර්ණ ප්‍රත්‍යස්ත වුණා. ඕනෑම ගැටුමකට ඒ මොහොතට රේඛීය ගම්මිතා සංස්කෘතියේ බලය දතු ඔයාලට දාන්න පුළුවන්. එහෙනම් අපි බලය දතු අපි දාන රේඛීය ගම්මිතා සංස්කෘතිය නියම. එතකොට රේඛීය ගම්මිතා සංස්කෘතිය නියම ඉක්ව ආරම්භක ගම්මිතා වල. ආරම්භයේදී තියෙන සිම්පල් m v එක. කැපිටල් m 3m ට නෑ. පද්ධතිය අන්තිමට එකතු වුණාට පස්සේ 4m වෙනවා. එයා යන වේගය මම v දෙක කියලා ගත්තා. 4m ස්කන්ධය යන වේගය v දෙක කියලා ගත්තා. එතකොට මට මේ ස්කන්ධ වලින් v එක කියනක 4 v2 ට සමාන. එතකොට v එක බෙදීම 4 සමාන v2. එතකොට අපේ v2 ට v එකට දාන්න පුළුවන් වර්ගමූල 2 g h කියලා බෙදීම 4 සමාන v. ඔන්න v2 ලැබුවා. ඊළඟට දැන් පද්ධතියට 4 m ස්කන්ධය දෙනවනේ. 4 m p චලිතයට නැවත දානවා කවුද? ශක්ති සාන්තිති නියම. හරි. ශක්ති සාන්තිති නියමය දු. ඒ කියන්නේ දැන් 4m වැදුණු ගමන් පැද්දිලා මෙතනින් වැදුණු ගමන්ද මේ සිම්පල් m ඇවිල්ලා 3m ගේ වැදිනවා වැදුණු ගමන් ඒ දෙන්න ජොයින් වෙනවා එකට හාවෙන පැද්දිලා වේගකින් යනවනේ මේ ගිහිල්ලා උඩ ගිහිල්ලා මේ නගින ඔපරි මොස් තමයි මේ තියෙන්නේ එතෙන්ට වෙනකම් මෙතන ඉඳලා බෙදෙන්න දානවා අපි ශක්ති ශාස්ත්‍රීය නියම හරි ශක්ති ශාස්ත්‍රීය නියමේ දැන් මොකද අපිට ආරම්භක ජාලක ශක්තිය කියන්නේ භාගයයි 4m වාරයක් v2 වාරයක් විභව ශක්තියක් නැහැ. අවසාන චාලක ශක්තිය බිඳුවයි නිශ්චල යන කණ්ඩායම. විභව ශක්තිය mg 4m වාරයක් g වාරයක් h dash. මෙතනින් එනවා භාගය වාරයක් 4m වාරයක් v2 වර්ග සමානයි 4m g h dash. මම 4m කපන්න ඕනේ තමයි එහෙම කියාගත්තේ. භාගයක් v2 වර්ග සමානයි g h dash. වී දෙක වර්ගයෙන් සම්මුක්ත කරන්න තියෙන අතනින් සුළු කර ගන්න තියෙන භාගයයි වී දෙක වර්ග කියලා කොහොමද 2 gh බෙදීම 16 සමාන gh dash මෙතනින් කැපිලා ගියාට පස්සේ h බෙදීම 16 කියන උත්තරයක් එනවා h dash h බෙදීම එන උත්තරාගේ 1 අස්සන් දෙම h බෙදීම 16 දැන් අපි බලමු මේ ගැටලුව කොහොමද निराකරණය කරගන්නේ කියලා. මේ මෙන් මේ තලය. මේක හැඩයක්. ආනත් තලයක් වගේ. අර මේක සවි කරලා තියෙන ආනත් තලයක් නෙමෙයි. පහළ කෘෂ්ඨය මත යට ධානය වෙන්න පුළුවන්. හරි මේක අසන ආදාදී මට මතකයි ප්‍රොෆෙසර් ලස්සන දේකුත් කිව්වා මේ හැඩය මෙහෙම තිබුණ නැත්නම් ඒක අහන්න බෑ උත්තරේ ගැලපෙන්නේ නැහැ කියලා. හරි මම මෙතන අර අය මේ ටයිප් එකක් යන ඉඳන් මම කියන්නේ නැහැ කවුද කියලා. හරි එයා ඒ ගාන විශ්ලේෂණය කරනකොට කිව්වා ඇත්තට මේ ගාන හදිසි හරි ඔයාලා මෙහෙම ඇදලා තිබුණා නම් ඔයාලා ඔය කියන උත්තරේ හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තලෙද මේ මේ කිස ආනත තලයක් විදියට ඇඳනනම් මෙහෙම මේක ඇවිල්ලා මේව ටොප් ගාලා මේක වදිනවනේ. ඒක නිසා ඒක ගන්න බෑ ඔය උත්තරේ. ඒ නිසා තමයි මේකට මේ විදිහ හැඩයක් දුන්නේ රස්සන්න. එතකොට මෙහෙම ගාට ලිස්සලා ඇවිල්ලා මෙහෙම පල්ලෙහා මේ තලෙ දිගේ පල්ලෙහාට යනවා. මෙතන කිසිම ගැටීමක් වෙලා ආවේගයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒක තමයි යාගේ තර්කය. ඒක සාර්ථක තර්කයක් කියලා. නේ. අපිට ඒක අදාළ නැහැ. මේක හරියටම ඔයාලා එච්චර හිතන්නේ නැහැ. එච්චර දුරට. හරි. අර භාග්‍ය ප්‍රශ්නයක් විතර ආව නම් ගොඩක් ගුරුවරු ඒක තර්ක කරනවා. ඒක ඇයි එහෙම කරේ? ඒක බහැනේ පිළිගන්න කියන එක. ඒ නිසා තමයි මේක සාමාන්‍ය විදිහට මේ තලය දින තියෙන. මේ තලයට පුළුවන් මේ 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 හැඩේ තියෙන ප්‍රාණ තලයක් කියන්න බෑ. නේද? මේ වක්ක තලයට. මේකට පුළුවන් මේ පහළ තිරස් තලයේ දිගේ චලනය වෙන්න. මෙයාට පුළුවන් මේම තලයේ දිගේ යන්නේ. එතකොට මෙයාගේ චලිතය ගත්තත් එයාට ශක්ති සාන්ති නියම දාන්න පුළුවන්. කැපිටල් M. එහෙනම් කැපිටල් M ට අපි ඉස්සෙල්ලාම ශක්ති සාන්ති නියම දැම්මොත් කැපිටල් M ට ශක්ති සාන්ති නියම දැම්මොත් මෙතන ඉඳලා මෙතෙන්ට යාගේ ආරම්භක චාලක ශක්තිය කියන්නේ බිඳුවයි. ආරම්භක චාලක ශක්තියගේ බිඳුවයි. එතන චාලක ශක්තියක් නැහැ. ඉව ශක්තිය ශූන්‍ය මට්ටම මෙතන ගත්තොත් MGH කියලා ඉව ශක්තියක් යනවා. සමාන වෙනවා දැන් අපි ළමයි ඉතර විදිය අපි ඉස්සරහද මෙතන තියෙන ජාලක ශක්තිය. අන්න ළමයි දැන් අපි එක රයිට් එකේ තියෙන ජාලක ශක්තිය මොකද්ද? ME
භාගයක් MV එක වර්ග විතර. ඒ ළමයි හදලා කරන්නේ. දැන් මේක V හොයාගෙන M කියන පුරා 2GH ක වර්ගමූලය සමානයි V එක. හරි ළමයි ඉතන ක්‍රමනේ අපිනේ. ළමයි ඉතන විදිහට අපි ඉතන පුරුදු වෙනවා නැත්නම් ඉතින් අපිට බෑ. ප්‍රශ්න හදනකොට නම් අපි ළමයි මේ ගාන මේ විදිහට හදලා හදයි කියලා හිතාගෙන තමයි ප්‍රශ්න වලට උත්තර හදන්නේ. දැන් ළමයි ඉතන වැරදි ක්‍රමවලට තමයි උත්තර හදන්නේ. මේක ගමේ හරියට වැරදි ළම පාස තියෙන්නේ කරා. වරන් මේක මේ මාදාල් කියලා ළමයි ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට මම රයිට් මේක එනම් මේ පද්ධතිය මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට මේක එළියට යනකොට මේ පද්ධතිය ආරම්භක අවස්ථාවේ මේ අවස්ථාවේ සලකනකොට පද්ධතිය දැන් මේ ගම්මිතාවේ සංස්කෘතික කරන්න ඕනද කියලා ළමයා කල්පනා කරනවා. ගම්මිතාවේ සංස්කෘතික වෙන්න ඕනද? ළමයා හිතන විදියට නේද? ගම්මිතාවේ ආරයි. එහෙනම් ගම්මිතාවේ සංස්කෘතික කරනවා. ළමයා රයිට්. ගම්මිතාවේ සංස්කෘතික කරනවා නම් මේ පැත්තට අපි රේගේ ගම්මිතාවේ සංස්කෘතික නියමේ දාමු. ඒකනේ ළමයා හිතන්නේ. මෙයම යදෝ ඔන්න ළමයා දාන්න අපි ඒකේ අපිට ආසෙදී ප්‍රයමනයි මෙයා පිට වෙන වේගය මෙතෙන් එනකොට යාලි වේගය අපි හොයාගත්ත දේයි මෙයා වේගය දන්නේ ඒකනේ හොයන්න ආයෙ ආයෙම මේ පැත්ත දැම්මත් m වාරයක් v එක හරි ඊළඟට ඒක ක්‍රමයක් මම මෙයා දන්නේ නැත්නම් මම හිතර ක්‍රමනේ අපි බලන්න වැරදි උත්තරේ දෙන්නේ අනිත් පැත්තට දෙන ඍණ 2 m වාරයක් සමානයි බිංදුවයි කියලා හරි. දැන් ළමයා ආවා එම් එම් ලැබුණා. ආ v dash කියන කෝයා ගන්නවා. v dash කියන කියලා දෙනවා. v dash කියන උත්තර කරගමු අපි මේක. හරි. එතකොට v1 සමානයි 2 v dash. v dash කියන එක උත්තර කරනවා v1 බෙදීම 2. v1 ආදේශ කරනවා මෙන්න මේ දෙන ආගේ. මොකක්ද? 2 gh ක වර්ගමූල බෙදීම 2. ආ ළමයාට එතකොට gh බෙදීම 2 වර්ගමූල. තර ජීඑච් බෙදීම දෙකේ වර්ගමූලය කියලා උත්තර අංග 3. අපිට දැන් ළමයා ආවා රයිට් වෙනම උත්තර අංග 3 වෙන්න ඕනේ කියලා මම හිතන ඔය ක්‍රමයට ආත පුළම එදී තියක්. උත්තර අංග 3 ආපු ළමයා ඉන්නේ. ඔන්න ජීඑච් බෙදීම දුක ආපු විදිය. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා ඔබට. ඇයි ළමයා මේ හිතුවේ? ළමයා මේ විතරමද නම් මට තියෙන සරල ප්‍රශ්න දැන් මේ පද්ධතිය ගත්තට පස්සේ හරි මේ පද්ධතිය ගත්තට පස්සේ මේ පද්ධතිය තනියම ගන්නකොට මෙයාට විතරක් ශක්තිවන්ත දෙන්නේ මේ දාන්න පුළුවන්. හරි. ඒ කියන්නේ සිම්පල් එම්ට විතරක් මේ කියන ශක්තිවන්ත දෙන්නේ දාන්න පුළුවන්. උන් දැන් ළමයි හිතන්න ඕන වගේ ඉස්සර. වැඩි සිම්පල් එම්ට විතරක් දාන්න බෑ. මේ පිට වෙන වෙලාවෙ විතරක් නෙමෙයි පුතේ. මෙයා මෙහෙම ධානය වෙනකොට මේකත් මෙහෙට යම් කිසි වේගකින් චලනය වෙනවා. නේද? ඒකල අභිසි වේග විචාරණය වෙනවා. එතකොට එතෙන්ටත් අපි හිතන්න ඕනේ නේද මේ චාලක ශක්ෂාන්සි නිවිදාන මෙයා මුළු මේ පද්ධතියට මේ ශක්ෂාන්සි නිවිදාන මෙයාගේ විභව ශක්තියට මොකද දෙන්නේ ඒක හරි. නමුත් මෙයාගේ චාලක ශක්තියක් ඇති කරනවනේ මෙයා. මෙයා බහාරට එනකොට මෙයාට චාලක ශක්තියක් ඇති. දැන් මෙයා මේ හරියට එනකොට මෙයාට වේගයක් නැද්ද? තියෙනවා නැත්නම්. මේ හරියට එනකොට මෙයාට වේගයක් තියෙනවා. එතකොට මෙයා මෙතෙන්ට යනකොට මෙයාට වේගය එන්නේ. පිටට පරිණකොට විතරක් නෙමෙයි මෙයාට වේගය එන්නේ. මෙයාට දිගටම මේ චාලනය කරනකොට යම් කිසි වේගයක් අපේ යන්නේ මෙතන ඉරියට යනකොට වේග විතර අපෙන් අහන්නේ ඒක හරි. ඒක ගැටලුවක් නෑ. ඔයාලා තේරුම් ගන්න ඕන ශක්ති සාධක නිව මේව මෙතෙන්ට දාන්න බෑ. දාන්න බැරි ඇයි? එතන අපි කරපු වැරද්ද තමයි මෙන්න මේ චාලක ශක්තිය විදියට ගත්තේ විභව ශක්තිය ගැටලුවක් නෑ. විභව ශක්ති හානිය ගැටලුවක් නෑ. චාලක ශක්තිය විතරද මෙයාගේ චාලක ශක්තිය විතරක් ගන්න එක හරි. ඒක හරි. මගෙන්නේ තේරෙන්නේ නැති මගේ තන්දරුන්ට වල. ඒතර එතන අපි කරපු වැරද්ද නිසා තමයි අපිට මේ උත්තරේ වෙනස් සිදි උත්තරයක් අපිට එන්නේ. අපි ඒ කරපු උත්තර වැඩේ වැරදි. මොකද අපි දාන්න මෙතෙන් චාලක ශක්තිය විතර ගන්න පුළුවන් මෙයාගේ චාලක ශක්තිය විතරක් නෙමෙයි. ඇයි මෙතන මේ තලය චලනය වෙන. මේ කියන වක්‍ර පුෂ්ජත්තර මේ තලය චලනය. එයාගේ චාලක ශක්තිය අපි ඇයි සලකන්නේ නැති. අපි මෙතනින් තමයි පටන් ගන්න ඕන වැඩි. මෙතනින් පටන්ගෙන මෙහෙට යන්න. ඒක තමයි වැදගත්කම. මෙතනින් පටන් ගන්න මෙතෙන්ට කියලා සම්පත්තය පොඩ්ඩක්. ඒතර මේක අවුලක් නැහැ. හරි. හැබැයි ඒතර මේ අගයන් ආදේශ කරන්න බැහැ. අපි ඉස්සෙල්ම එන කරනකොට අපි දාන්නේ අර එළියට යන වෙලාවට රේකී ගම්ත සම්පතින් තමයි ඒක හරි. එහෙනම් ඔන්න පැත්ත අපි අනිත් පැත්තට ආදාගන්නේ මේක. අනිත් පැත්තට ආදාගෙන මොකද්ද? සිම්පල් m තලයේ ඉවත්වන මොහොතේ. තලයේ ඉවත්වන මොහොතේ. අපි දාන මේ පැත්තට අර කිව්වගේ වේගයේ ගම්මතා සාන්ද්‍රණය. එතකොට අපිට එන්නේ පුතේ
අර කිව්ව වගේ මත් MV1 ඍණ 2m වාරයක් V' සමානයි V කොම. ඔතනින් අපිට එනවා V' කියන එක සමානයි V එක බෙදීම 2. ඒක හරි. එනි ප්‍රශ්නයක් නෑ. තේරෙනවද? හරි දැන් මම කියපු දෙත් පැහැදිලි. දැන් එතකොට අපි දැන් දාමු ශක්ති සම්පන්න ප්‍රශ්නයක් නෑ. දැන් අපි ශක්ති සම්පන්න දාමු උදේ. එහෙනම් දැන් ශක්ති සම්පන්න නියමනවා. දැන් ශක්ති සම්පන්න නියමනවා මොකද එන්නේ? ආරම්භක තියෙන ඉබෝ ශක්තිය විතරයි බෙන් GH. හරි? අවසාන තියෙන චාරක ශක්ති දෙකයි. එකක් තමයි භාගයක් m v එක වර්ග අනිත් එක භාගයයි 2 m V गुण වියක වර්ග කියන්නේ කවුද අන්න අර යකෝ කෝ මේ මෙතනින් අපිට ආදේශ කරන්න පුළුවන් ඒකනේ මේකින් ආදේශ කරන්න පුළුවන් එතනින් අපිට එන මොකද්ද වියක වර්ග කෝ වියක මෙතන වියක කියන්නේ පුළුවන් 2යි මේක මේ පැත්තට අපි හදාගමුනේ 2යි v ඩෑෂ් සමානයි වියක නම් මේක 2යි v ඩෑෂ් ක වර්ග දානයි 2යි v ඩෑෂ් වර්ග එතකොට අපිට එනවා 2 gh සමානයි 4 v' වර්ග දන 2 v' වර්ග එතකොට අපිට එනවා 6 v' වර්ග සමානයි 2 gh කියලා එතකොට gh බෙදීම 3 සමානයි v' වර්ග කියලා එනවා v' කියන එක නපුතේ gh බෙදීම 3 වර්ගමූලය කියලා gh බෙදීම 3 වර්ගමූලය අපිට වැරදුනාට මාගේ ස්කීම් එකට වැරදිලා නෑ නේද අපි මං අර වැරදි ක්‍රමයේ හැදුවේ මම හිතුවා ඇත්තටම ඔයාලා එහෙම තමයි හදලා ඇත්තේ කියන එක. ඒතොර අර අන්න ඔයාලා තේරෙනව නේද මාකින් එක උත්තර හදන විදිය දැන් හොඳටම එකක් තමයි දැන් පැහැදිලිව මම දැනගත්තා ඔයා කියපු ඔයාලා ඔය උත්තරේ කියපුවම ඕක නෙමෙයි අපිට ආවේ තුන්වෙනි උත්තරේ කියපුවම මම දැනගත්තා හදලා තියෙන්නේ මෙහෙම තමයි බලු කියන. ඒක තමයි මම පෙන්නේ ඔයාලා හදපු විදිය මේක නේද? ඇත්තට මේ හදපු කෙනා කියන්නේ මේ විදිය නේද හැදුවේ ඒ උත්තර ආපුවා. මේ විදියට තමයි හදන්න ඇත්ති කියලා මට හිතෙනවා. මේක නේද හැදුවේ? ඔව්. ඔවුනේ ඒකනේ. මේකෙන් අදවට පස්සේ එන උත්තරේ තියෙන වැකනේ උත්තර මා ඔය මාකින් වල ලස්සන කියන ඔය පාස් පේපර්ස් වල සහ කියන විභාග ප්‍රශ්න වල ලක්ෂණය තමයි ඔයාලා හදන වැරදි ක්‍රමයට පිට අනිවාර්යෙන් උත්තරයක් ඒකට දාන්න. ඒ කියන්නේ වැරදි ක්‍රම එකක් තියෙ හෝ දෙකක් හෝ තුනක් හෝ ඔයාලා හොයලා ඒ ක්‍රමයට හදලා ඒකෙන් ලැබෙන උත්තරේ දාන්න ඕනේ. ඉතින් දැන් මේක ආපහුම ඔයා උත්තරේ දැක්ක උත්තරේ ගහලා දාන්න ඒක. ඔයාලා තේරුම් ගන්න මේ 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 පද්ධතිය තුල ශක්තිය සංස්කෘතික වෙනකොට මේ දෙන්නම එක දෙන්නම චලිත වෙනවනේ දැන් මේ දෙන්නගෙම තමයි ශක්තිය සංස්කෘතික කරන්න ඕනි කියන එක තමයි අවබෝධු වෙන්නේ නැති වුණත් වැඩේ පොඩ්ඩක් අප්චට් වෙනවා මේ පිට වෙන මොකද දැන් ඒක ගැටලුවක් නැහැ කියන්නේ මේකේ ගම්මිතා සංස්කෘතික නීමේ එක ප්‍රශ්නයක් නැහැ ඒක ළමයි දා මෙතනක් දානවනේ ඒක මෙතනක් දානවා අතන ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් ළමයි දැතු වැරද්ද තමයි මෙන්න මේ ශක්ති සංස්කෘතික නීමේ යොදනකොට ඒක නිසි ආකාරයෙන් යෙදුවාද කියන ප්‍රශ්නය තමයි අපිට කොටන්නේ මම දැන් ප්‍රශ්නේ තේරෙන්නේ දැන් මම කරපු විදියෙන් ගැටලුව මම තේරෙන්නේ නැති එක තාමත් අපහැදිලි ආ ඉන්නවනම් නැවත අහන්න පුළුවන් මේ කොහොමද කරන්නේ හරි රචනා ප්‍රශ්න පත්‍රයේ එහෙම රචනා ගැටලුව වල පිටු අංක 17 දින ප්‍රශ්න අංක 6 කියන රචනා ප්‍රශ්නෙට තමයි ඊළඟට උත්සාහ කරන්න හදාන්නේ හරි උත්සාහ කරපු අය ඉන්නවනම් ඒක සතුට බලන්න අනිත් අය ඩක්කල ඉක්මනින් උත්සාහ කරන බලන්න හරි අපි බලමු මේ ගැටලුව දිහා මොකක්ද මේ කියලා තියෙන්නේ කියලා පද වර්ණාත් සමග මෝටර් සයිකලයක ස්කන්ධය කිලෝග්‍රෑම් 2200ක් වේ. ඒ එන්ජිම ක්‍රියා විරහිත කරේ. ඒතකොට එන්ජිමෙන් බලයක් දෙන්නේ නැහැ. ක්‍රියා විරහිත කර. බ්‍රේක් තද නොකර. බ්‍රේක් තද කරන්නේත් නැහැ. ඒ කියන්නේ කවදා මේ චලිතයේදී වෙන්නේ මාර්ග ප්‍රතිරෝධය නිසා තමයි මෙයාගේ මේ කියන වේගය අඩු වෙන්නේ. ඒකට තිරංග දාලා අපි බලපෑමක් ඇති කරලත් නැහැ. එන්ජින් මගින් බලයක් දෙන්නේ නැහැ. එහෙනම් අපි මේ හොයන්න හදන පළවෙනි කොටසෙන් පුතේ මේ
මෝටරත් එන්න මෝටර් සයිකලයේ ගමන් කරනකොට මාර්ග ප්‍රතිරෝධය කොච්චරක්ද කියලා තමයි මේ ඔයම් හදන්නේ. කරේ මාර්ග ප්‍රතිරෝධ 100ට සමාන මිව්වාර දාලා ගන්න දෙන්නේ නැතුව වෙනත් ක්‍රමයකට අපිට දීලා. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඒක හොයාගන්න උත්සාහ කරමු. තිරස් මාර්ග ගමන් කරනකොට එහි වේගය තප්පර 20 සිට තප්පර මීට 10 දක්වා අඩු වී තප්පර 5ක කාලයක් ගතයි. දැන් මේකෙන් අපිට හොයන්න දෙන්නේ කවුද ඉස්සෙල්ලම? අපිට පුළුවන් මුදේ මෙයාගේ මන්දනේ වයි. මේ සමායි උදාහරණය කියලා. මේ සමානයි උදාන AT 90. අවසාන ප්‍රවේගය අපිට 10යි. ආරම්භ ප්‍රවේගය 20යි. තොරණය දාන්නේ කාලේ තප්පර 5. එහෙනම් මෙයා මේ පැත්තට ඍණ 10 සමානයි 5යි A. A කියන සමානයි ඍණ 2යි A මිස් 2. ඒ කියන්නේ මෙයාට මොකද තියෙන්නේ? මන්දනයක් තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයා ගන්න මෙයාගේ මන්දනය ඍණ 2යි A මිස් ඍණ 2. සරි. තොරණය ඍණ 2යි A මිස් 2. මන්දනය 2යි A මිස් 2. ඍණ තොරණයක් තියෙන එන්න තමයි අර චලිත මන්දනයක් තියෙන. අපෙන් අහන්නේ මන්දන ඝර්ෂණ බලය මොකක්ද දාන එන අපි දාන මේකට F සමාන m. F සමාන m දැම්මොත් ඝර්ෂණ බලය දාන්නේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 200යි. તો තොරණය වෙනවා දාන මන්දනේ. හැබැයි මන්දන බලය අනුසාර ඉන්න උත්තර දාන්න ඕනේ නැහැ. දෙක දාන උත්තරේ කියලා. නිව්ටන් 400ක මන්දන බලයක් තමයි මෙයන් දුන්න අපි පළවෙනි කොටසට ලස්සන උත්තරයක්. හරි. නිව්ටන් 400ක මන්දන බලයක් තියෙනවා. ඒ කොටස තේරුම් නැති අය ඉන්නවා නම් අපි යනවා ඊළඟ කොටසට. ඒක මෝටර් සයිකලයේ මත පාර මෙම මෝටර් සයිකලයේ එම පාර මතම. එතකොට එම පාර මතම යනවා නම් අපිට ඝර්ෂණ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. හරි. එම පාර මතම 15 ms ඍණයක නියත වේගයෙන් ගමන් කරන විට මීටර 15කදී දුරන දුරකදී කෙරෙන ශක්ති ප්‍රතිදානි ඍණයක. එතකොට ඔයාලා තේරුම් ගන්න පළවෙනි එක තමයි මෙයා දැන් මේ වේගයෙන්ම යනවනා ඒ නියත වේගයෙන් යනවනා මේ මිනිස්සයා මෝටර් සයිකලේ නියත වේගයෙන් නම් මේ පැත්තට යන්නේ 15 ms කින් එක කියලා. හරිද? එතකොට මේකට මේ පැත්තට යනකොට අනිවාර්යයෙන්ම මෝටර් සයිකලෙට මේ පැත්තට ප්‍රතිදා අර ඝර්ෂණ ප්‍රතිරෝධය නිව්ටන් 400ක් තියෙනවා. හරිද? එතකොට ඒ හා සමාන බලයක් එන්ජිම මගින් දෙන්න එපා ඒකාකාර ප්‍රවේගයෙන් යන. එහෙනම් එන්ජිම මගින් සපයන බලය එන්ජිම මගින් සපයන බලය මොකද වෙන්නේ? නිව්ටන් 400ක් වෙන්නවා. ඇයි? ඒකාකාර ප්‍රවේගයකින් යනකොට බල සමතුලිත වෙන්න බෑ. ඒකාකාර ප්‍රවේගයකින් යනකොට චලිත වෙනකොට බල සමාන වෙනවා. එතකොට ඝර්ෂණ ප්‍රතිරෝධයට සමාන බලය දෙන්නවා. දැන් අපිට කොච්චර දුරක් යනවා කියලාද තියෙන්නේ? දෙවනි කොටස හදනකොට අපිට කියනවා කොච්චර දුරක් යනවා කියලාද පුතේ? මීටර 15. එහෙනම් මීටර 15ක් යනවා කොච්චර බලයක් දීලාද? නිව්ටන් 400ක ප්‍රතිබලයක්. එහෙනම් මෙයා කරන කාර්යය කියන්නේ මොකද්ද? බලය ගුණ කිරීම ස්ථාපනය. බලය කොච්චරක්ද? නිව්ටන් 400ක බලයක් කොච්චර දුරකට ගෙනියනවද පුතේ? මීටර 15ක දුරකට ගෙනියනවා. 15 තරම් හතර 60යි. එතකොට 60යි තව බිංදු 2යි. අන්න කරමු කාර්යය. අපිට උත්තරය එනවා 6000යි ජූල් කියලා. හරි? ඔන්න ප්‍රතිදාන කාලේ ජූල් 6000යි. වෙන ඊළඟ කොටසට යනවා පුතේ. ඊළඟ කොටසෙන් අහනවා මෝටරයේ භාවිතාවන පෙට්‍රල්. හරි? මේ පෙට්‍රල් මේක පොඩ්ඩක් හදාගන්න. මේක වෙන්නේ පුතේ 7 ගුණ කිරීම 10 7යි ජූල් ලීටරයට. ඒ කියන්නේ ලීටරයක් දුන්නොත් මෙච්චර ශක්තියක් දෙනවා. ඒ කියන්නේ ලීටර එකක ඉන්ධන වගේ 4 ගුණ කිරීම 10 7යි ජූල් ශක්තියක් දෙනවා කියන එක තමයි ඔය කියලා තියෙන පොඩ්ඩක් අර ලීටර යට කියලා සටහන් වෙලා නැහැ. ඒක හදා ගන්න ලබා දෙන්නේ නම් තප්පරයට මීටර 15ක වේගයෙන් ගමන් කරන විට ලීටරයට කිලෝමීටර 40ක් දුරක් ගමන් කරයි නම් මීටර 15ක දුරදී ශක්ති ප්‍රතිදානය ගණනය කරන්න. හරි? එතකොට අපෙන් දැන් අහන්නේ මොකද්ද පුතේ? තප්පර මිට 15ක වේගයෙන් ගමන් කරන විට ලීටර කිලෝමීටර 40ක් දුරක් ගමන් කරනවා. ලීටරෙන් කිලෝමීටර 40ක්. හරි? එතකොට මීටර 15ක් ගමන් කිරීම සඳහා ශක්ති ප්‍රතිදානය ගණනය කරන්න. දැන් අපි ශක්ති ප්‍රතිදානය ගණනය කරනකොට ආයි අපි බලමු මොකද්ද? දැන් අපිට මේ අපි හෙව්වේපා මීටර 15ක් ගමන් කරනකොට හරි? මේ කරපු පළවෙනි දෙවෙනි කොටසින් අපි මොකද්ද? ශක්ති ප්‍රතිදානය ගණනය කරගත්තා.
තප්පරෙට මීට 15ක නියත වේගයෙන් ගමන් කරනකොට මීටර 15. ඒක සමයි ශක්ති ප්‍රතිදානය. පුතේ මේකේ ශක්ති ප්‍රතිදානය නෙමෙයි දෙවෙනි එක ගණන් කරන්නේ ශක්ති ප්‍රදානය ඉන්පුට් එක. හරි දෙවෙනි එක ඉතින් මට කියවුන හැටි වැරදි. මීටර 15ක දුරක් සඳහා ශක්ති ප්‍රදානය ගණනය කරන්න. ශක්ති ප්‍රදානය ගණනය කරන්න. එතකොට අපි ශක්ති ප්‍රදානය කොහොමද ගණනය කරන්නේ? හරි? එතකොට අපි ශක්ති ප්‍රදානය ගණනය කරනකොට අපි මේකේ දීලා තියෙන්නේ ලීටර එකකින් 10 4 ගුණ කිරීම 10 7 7ක් යනවලු ලීටරයට කිලෝමීටර 40ක ගුවන් ගමන් කරනවා. එතකොට අපි බලමු ලීටරයට කිලෝමීටර 4 ගුණ කිරීම 10 4ක් යනවා නම් අපිට ගන්න දින තියෙනවා හරිද? පැයට කිලෝමීටර 40ක බල කිලෝමීටර සම්පූර්ණ මීටර 40ක යනකොට හරි 1 ලීටරයක යන්නේ කිලෝමීටර 40ක්. 1 ලීටරයක යන්නේ කිලෝ මේකෙන් තප්පරෙන් මීටර 15ක වේගයකින් ගමන් කරනකොට 1 ලීටරයක කිලෝමීටර 40යි යන්නේ. ඒ කිය අපි සාමාන්‍ය කියන ඔය වේගින් යනකොට වාහනවල තෙල් පිච්චෙන වැඩි කියලා අපි කියන්නේ. එතකොට ලීටර කිලෝමීටර 40ක් යන්න බෑ. සමහර කිලෝමීටර 10යි 15යි 20යි. බයික් වල වුණත් අපි කියන්නේ කිලෝමීටර 50ක් 60ක් දුවන්න පුළුවන් පැයට කිලෝමීටර 40යි. පැයට කිලෝමීටර 70 80 යනවනම් කිලෝමීටර 50 60ක් ගුවන්න බෑ බයිකේ. ඒක අඩු වෙයි. එතකොට අර එක එක වේගවලදී අර ඉන්ධනවල කාර්යක්ෂමතාව වෙනස්. ඒක දැන් මෙයා තප්පරෙට මීට 15 වෙනවනම් ලීටරෙ කිලෝමීටර කොච්චර කරනවා? කිලෝමීටර 40ක් යනවා. එතකොට මෙයා මීටර 15ක දුරකදී මේ ගමන් කරන්නේ. එතන මීටර 15ක් යන්න මීටර 15ක් යන්න කොච්චර ලීටර් ප්‍රමාණයක් හොද ගන්නවද කියලා බලමු අපි ඉස්සෙල්ලා. එතකොට ආල ශක්ති ප්‍රතිදානයනේ අහන්න ප්‍රදාන. ලීටර් 15ක් මීටර 15ක දුරක් යන්න මීටර 15ක දුරක් යන්න කොච්චර ශක්ති ප්‍රතිදානයක් කොච්චර තෙල් ලීටර් ගන්නා පිච්චිලාද කියන්නේ. එහෙනම් අපි කොහොමද කරන්නේ? අපි කොහොමද කරන්නේ? හරි කොහොමද ඉතින් රටා ඉස්සෙල්ලා. එතකොට අපි බලනවා මීටර එකක් යනකොට කොච්චර ලීටර් ප්‍රමාණයක් බෙද. එක බෙදනවා කීයෙන්ද? 40 ගුණ කිරීම 10 තුනේ. ඒක ගුණ කරනවා මීටර 15. අන්න අපිට වැය වූ තෙල් ලීටර ප්‍රමාණය එනවා. තෙල් ලීටර ප්‍රමාණය. තේරෙනවද මං කියන්නේ? කිලෝමීටර 1 ලීටරකින් 40ක් යනවනේ. අපි බලනවා දැන් මෙතන මීටර 15ක් යනකොට තෙල් ගන්න අපි හොයාගන්න එපා. එතකොට අපි බලනවා හරි 1 ලීටරයක කිලෝමීටර 40ක් කියන්නේ ඒක අපි බෙදනවා මීටර ගන්න. එතකොට මීටරයක් යනකොට කොච්චර ලීටර් ප්‍රමාණයක් යනවා? මීටර 15කට කොච්චර මීටර් ප්‍රමාණයක් යනවා? ඔන්න මේ ඉන්නේ ලීටර් ප්‍රමාණය. ඒ කියන්නේ මෙයා මීටර 15ක් යනකොට පුච්චන තෙල් ලීටර ප්‍රමාණය. හරි. මේ කියන්නේ මේ මෝටරයේ තප්පර මීටර 15ක වේගයකින් මීටර 15ක් යනකොට මෙච්චර තෙල් ප්‍රමාණයක් පුච්චන. හැබැයි අපි බලන්න ඕනි මෙයා ලීටරයට කොච්චර ශක්තියක් දෙනවද? ලීටරයට මෙච්චර ශක්තියක්ද? එහෙනම් අපි බලන්න ඕන මෙන්න මේ ප්‍රමාණයට කොච්චර ශක්තියක් මෙයා දීලා තියෙනවා. එහෙනම් අපිට ප්‍රධාන ශක්තිය එන්නේ පිටේ. එම නිසා ප්‍රධාන ශක්තිය අපිට එනවා වේග ගුණ කරන්න ඕන ඊයේ 4 ගුණ කිරීම 10 7 නේ. එතකොට අපිට ප්‍රධාන ශක්තිය සුළු කරාම වාඩ වෙනවා පුතේ. මෙන්න 10 3 කැපිලා 10 4යි. මෙතන 10 3ක් ඉතුරු වෙනවා. මෙතන 4 ගලා 15 ගුණ කිරීම මෙතන 1යි. මෙතන 3යි 4යි 10 3යි 15 ගුණ කිරීම 10 3යි 2. ඒ කියන්නේ 15000යි 2. 15000යි 2. ඔන්න අපි දීලා තියෙන ඉන්ධන වලින් දීලා තියෙන ශක්තිය ජූල් 15000. මොකද අපි කරේ? අපි කරේ මීටර 15ක් ගමන් කරනකොට කොච්චර ඉන්ධන ලීටර් ප්‍රමාණයක් ගියාද කියලා බලමු. මෙයා කියනවා තප්පරෙට මීටර 15ක යනකොට වේගකින් යනකොට ලීටරයකින් කිලෝමීටර 40ක් යනවා. මට ඕන මීටර 15ක් යනකොට කොච්චර ලීටර් ප්‍රමාණයක් ගියාද? අර මම ලීටර් ප්‍රමාණය හොයාගන්න. මම දන්නවා 1 ලීටරයක් යනකොට පිච්චෙනකොට මෙච්චර ශක්තියක් උදා. එහෙනම් මේ ලීටර් ප්‍රමාණයට කොච්චර ශක්තියක් මෙයා දීලා තියෙනවද? ඔන්න දීපු ශක්තිය. ඒකත් හරිනේ අපි. එහෙනම් අපි දීපු ශක්තියත් අපි හොයාගත්ත ජූල් 15000ක ශක්තියක් දීලා තියෙනවා. ඊළඟට මොකද අහන්නේ? මෙම මෝටර සයිකල් එන්ජිම
එන්ජිමේ කාර්යක්ෂමතාවය efficiency එක. කාර්යක්ෂමතාවය පිට අපි කොහොමද හෙව්වේ? මතකයිනේ හරි ලේසි. කාර්යක්ෂමතාවය කිව්වේ මොකද්ද? කාර්යක්ෂමතාවය. ඕක සමානයි මොකද්ද පුතේ? ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය ගුණ කිරීම 100ට 100 ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය ගුණ කිරීම 100 ප්‍රතිදානය කියන්නේ මම කරපු කාර්ය මේකේ ජූල් 600 6000 ජූල් 6000ක කාර්යයක් තමයි මම මේ එන්ජිම මගේ මේ වාහනේ චලනය කරලා කරේ ජූල් 6000 හැබැයි මට එතකොට ඉන්ධන වලින් දිර දෙන ජූල් 12000 12000 ගුණනට 6000ක කාර්යයක් වෙලා තියෙනවා එහෙනම් 12000 බෙදලා මොකද කරන්නේ 100ට 100 ගුණ කරන්නේ ගුණ කරාට පස්සේ වරන් මේ බිංදු දෙක කැපිලා 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 ගිහිල්ලා නේ 6ට 2යි නෑ මෙතන නා 3ෙන් බෙදන්න වෙන්නේ නේද 3 වරක් 2යි 3 වරක් 5යි අතන ගුණ කරොත් කීයක් වෙනවද 40ක් වෙනවා නේ පස්සරක් මෙතන කීයද 100ට 4යි නේ 4යි එතකොට මෙතන කීයද මේක මෙහෙම කරමු මෙතන දශම 4යි දශම 4 100 100ට 40යි 140 හරි හරි උත්තර දිනලා දෙන්න 140 එහෙනම් උත්තරය 140 තුන කළ බලන්න ඕන හරි 140 එහෙනම් ඔන්න උත්තරය අපි ගත්තා කාර්යක්ෂම 140 පැහැදිලිද පුතේ එක කාර්යක්ෂම 140 ආව විදිය අපි කරේ මොකද්ද අපි ඇත්තරම මේ ඉන්ධන මගින් අපිට ලබා දුන්නු ශක්තිය හොයාගෙන තියෙන මෙතන ඊළඟට එන්ජිම මගින් මේවා මෝටර රථයේ චලනය කිරීමේදී කරන ලද කාර්ය ප්‍රමාණය හොයාගන්න. එහෙනම් අපි මෙතන දෙකක් කරා ගන්න. එකක් තමයි ඉන්ධන මගින් ලබා දෙපු ශක්තිය හොයාගන්නවා. ඊළඟට අපි මොකද කරන්නේ? මෝටර රථය එමුත මෝටර සයිකලයේ ගමන් කිරීමේදී කරන ලද සපල කාර්ය. එහෙනම් චක්‍ර ප්‍රතිදාන කාර්ය වල. ඉතින් ඔය දෙක හොයාගත්තා නම් ඇත්තටම අපිට කාර්යක්ෂමතාවය කියන්නේ ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය ගුණ කිරීම සියයට තියෙන එක සුළු කළ ගන්න පුළුවන්. තවදුරටත් ගැටු තියෙනවා නම් අහන්න එකේ. හරි. ඊළඟට ශ්‍රමතාවය අහන මේ වේගයෙන් ගමකට. ඔනේ ඒකත් එක සමීකරණයක් වල මතක ඇති ශ්‍රමතාව වල සමීකරණ මොකක්ද? P සමානයි FP. හරි මෝටර රථයක් අපි අම්සි වේගයකින් ගමන් කරනකොට ඒ වේගයේදී මෝටර රථයේ එන්ජිමේ ශ්‍රමතාවය හොයන්න P සමාන FP දාලා. F කියන්නේ මෝටර රථයේ එන්ජිම මගින් ලබා දෙන පරිහාරය මෝටර රථයේ එන්ජිම මගින් නිව්ටන් කීයක්ද එනවද නිව්ටන් 400ක බලයක් එනවා එයා කොච්චර වේගිකද යන්නේ 5 m එන අපිට P සමාන FP දාපුවා මොකද අපිට එනවා එන්ජිම මගින් ලබා දීපු බලය නිව්ටන් 400යි එයා යන්නේ කීයද 15 වේගිකින් එතකොට ආයි අපිට එනවා කීයද 6000යි වොට් කියලා එහෙනම් මේ කියන වෙලාවේ මෝටර සයිකලයේ එන්ජිම ශ්‍රමතාවය වොට් 6000යි වොට් 6000යි සම්බන්ධතා මැනවින් හැසිරීම හැකියාව තියෙන කම්පුව පටන් ගන්න කලින් භෞතික විද්‍යාවල මුල් දවස්වල ආවන භෞතික විද්‍යාව ඇත්තටම භෞතික විද්‍යාව කියන්නේ භෞතික සිදුවීමක් නේද දෛනික පරිසරයෙන් තින්ද වටපිටාවේ සිදුවන විවිධ භෞතික සිදුවීම් අර විශ්ලේෂණය කරනවා ගණිතමය පසුබිමක් යටතේ පොදි සමීකරණ ටික නියම ටික නේ සම්බන්ධතා ටිකක් අරගෙන උපකල්පන ටිකක් දාගෙන අපි ඒ පැහැදිලි කිරීමක් කරන ඒ භෞතික සම්බන්ධතාවයේ සිදුවීම මෙන්න මේ නිසා උනේ කියන එක හොයන ඊට පස්සේ ඒවා විශාලත්වයන් හොයලා තියෙද්දි අපිට විශාලත්වය හොයනකොට ගණිත කර්ම යම් කිසි ප්‍රමාණයක් භාවිත කරන්න වෙනවා ඒ ගණිත කර්ම හරියට හසුරවන්න පුළුවන් නම් දන්නේ බලන්න භෞතික විද්‍යාව කියන එක ලොකු අමාරු සංකීර්ණ සිද්ධාන්ත තියෙන කොටසක් නෙමෙයි භෞතික විද්‍යාව කියන්නේ අපි හොඳටම තේරුම් ගන්න සමහරට ඔය වැඩි සංකීර්ණ සිද්ධාන්ත තියෙන විශේෂ කොටස් අපි දන්නවා අපි දකිනවා හැබැයි භෞතික විද්‍යාව තුළ මහ විශාල ප්‍රමාණයක් වල මතක තබා ගැනීමට හෝ නාර කියන්නේ
කටපාඩම් ලියන දේවල් නැහැ. අපිට තියෙන තාම සුළු සිද්ධාන්ත ප්‍රමාණය වලකේ මහ ලොකු ප්‍රමාණයක් නෝට් තියෙන ඇවි ඉතින් නෝට් එක ගොඩක් දෙනවා ගොඩක් අයට ඒක පැහැදිලි කරනවා එතන භෞතික සිදුවීම් පැහැදිලි කරනවා නේ ඒ එක ගැටළු විශේෂ පැහැදිලි කරනවා ඒ නිසා ටිකක් නෝට් එක ලොකුවට නියමයක් වුණා තමයි පැහැදිලි කරනකොට ඒක අතට සෑහෙන ප්‍රමාණයක් කරනවා මේ නිසා මේ නියමේ බලාංගු වෙන්නේ මේ தත්ත්වය යටතේ මේ නියමේ දාන්න පුළුවන් මේ වගේ තැන් වලට විතර අන්න ඒ වගේ පැහැදිලි කිරීම කරන නිසා තමයි ටිකක් ලොකු නෝට් එකක් එන්නේ නැත්නම් අතට අපි මතක තියාගන්න ඕන තුට්ටයි අවබෝධ කර ගැනීම ප්‍රමාණය වැඩි වෙනවා අපි සිදුවීමක් භෞතික සිදුවීමක් සිද්ධාන්තයක් මතර අවබෝධ කරගන්න. ඒ අවබෝධය තමයි ඕනේ වෙන්නේ ගැටලුවක් දිහා ඒ බලලා ගැටලුව නිවැරදිව තේරුම් අරගෙන අපි දන්න මූල ධර්මයක් සිද්ධාන්තයක් නියමයක් සමීකරණයක් ඒකට යොදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔක තමයි දෙ. ඒකද අපි පොඩි අර ගණිතමය සංකල්ප ටිකක් හඳුනා ගැනීම. වැඩ ඒ කියන්නේ ගණිතයේ ඔයාලා ඕ ලෙවල් මට්ටම දක්වා ඉගෙනගත්තු දේවල් අලුත් දේවල් නෙමෙයි ඕ ලෙවල් මට්ටම දක්වා දැනට ඉගෙනගත්තු දෙයක් තියෙනවා. ඒවා නැවත නැවත චුට්ට චුට්ට භාවිතා කිරීමක් තියෙන. දැන් ඒවා ඕ ලෙවල් නේ ඕ ලෙවල් වල කරපු දේ සමානුපාත අනුපාත සමානුපාත. මෙයාට මෙච්චර නම් අච්චරට කොච්චර නම් මෙච්චරට කොච්චර ඒක අර අමුතු සුදු පිළි අන්න ඒ ටික තමයි මේකට අමං අවබෝධ කර ගැනීම මම හිතන්නේ පැහැදිලි ඇති අද දවසේ මිට වැඩි කරන්න බලාපොරොත්තුවක් නැහැ වල පැය දෙකම අර විදියට එක දිගට හිටියා සානේ මොන හරි ගැටලුවක් තියෙනවා දැන් අහන්න පුළුවන් ඊළඟ දවසේ නැවත හම් වෙනකන් අපි අද ක්ලාස් එක නතර කරනවා ඔයාලට පුළුවන් මම රැඳී ඉන්න වෙලාවෙ මොන හරි ගැටලුවක් තියෙනවා එහෙනම් හැමෝටම සුභ රාත්‍රි අයිබෝන්